नमस्कार के बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणिक्खापदं समादियामि अभिन्नादान वीरमणिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणिक्खापदं समादियामि मुसावादा वीरमणिक्खापदं समादियामि सुरामेलय मज्जुकमादट्ठाना वीरमणिक्खापदं समादियामि तिसरणेन सद्यं च शीलं धम्मं सारूपं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत समन्ता चक्रवालेषु अथ गदेव सद्धम्मं मुनिराजस्तु सर्गः धम्मश्रवणकालो अयं धम्मश्रवणकालो धम्मश्रवणकालो अयं सदैवत् कुशलकाल कारुणिक අදවසේ මේ පින්වතුන් නාරංසේ ඇසුරේ පින්කම් මාලාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන සන්ධ්‍යා ධර්ම දානමය රැඳයි හැමදිනම බලාපොරොත්තු වෙන්නේ වර්ෂ දෙකකට පෙර ආතුව මිය පරලව ගියම් ලීලාවති ආදරණීය ඒත් එක්කම වර්ෂයකට පෙර ආතුව මිය ගියේ වර්ෂ 9කට පෙර ආතුව මිය පරලව ගිය එස් එම් විමලසේන වර්ෂ 30කට පෙර ආතුව මිය පරලව ගිය තීරිස් කීතුරාලා එතුකොට වර්ගපරපුරේ සාලේ මිය පරලව ගියා වූ පින් අනුමෝදන් වන්නට සුදුසු පින් කැමති යම් කැමදිනාට අනුමිනිස අද දවසේ මේ සන්ධ්‍යා භාගයෙන් ආරම්භ කරලා හෙට දවසේ ඔත්තුවේ පින්කම් මාලාවක් සිද්ධ කරනවා පින්වතුනි මේ වෙලාවේ ඔය අතු මේ කියන කාරණාවන් මනාකොට සිහිනුවණින් විමසිය යුතු කනාවන් ඔය අතු බුද්ධ ශාසනය කාලයක් ඇසුරු කරන බුද්ධ ශාසනයම් කටයුතු විදිහට ඒ ශාසනික කටයුතු කරගෙන යන අතරතුරේ ඔබ ඉඩ ලැබෙන අවස්ථාවන්වලදී ධර්මය බණ අහනවා ඇති ධර්මකාමී පිරිසක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අද ඔය ඇත්තන්ට මම ආරාධනා කරනවා අපි දන්නා ಜಾති අපි අහලා තියෙන ಜಾති එක්ක මේ කියන ಜಾති මනින්නේ නැතුව ඔබ නුවණින් විමසන්න මේ කියන්නේ මොකක්ද කියලා. පින්මුතුනි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ එහෙම නැත්නම් බණ අහනවා කියලා කියන්නේ අහගෙන ඉඳලා මතක තියාගන්න එකම නෙමෙයි. බණ අහනවා කියන්නේ මතක තියාගන්න එකම නෙමෙයි. නැත්නම් ඇහෙන්න ඉඩ ඇරලා තියෙන එකක් නෙමෙයි. අද වර්තමානයේ වැඩි පිරිසක් රූප වාහිනී හෝ වේවා ගුවන් විදුලි හෝ වේවා බණ ඇහෙන්න දාලා අපි අපේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්න බණ ඇහෙන්න ඉඩ ඇරලා තියෙනවා. හැබැයි අපි භාග්‍යවත් බුද්ධ ශාසනයට විමසලා බලමු බුද්ධ ශාසනයක කොයි වගේද භික්ෂුන් වහන්සේලා කොයි වගේද කටයුතු කරේ ඒ වගේම උවසුවසියන් කටයුතු කරේ කොහොමද බුද්ධ ශාසනය. ඒ නිසා ඔයත් අද ධර්ම දානමය පින්කම සිද්ධ කරනකොට මේ අහන පිරිස අහන කාරණාවන් තම තමන්ගේ නුවණින් විමසන්න ඕනේ. මේ ලොකු කුඩා හැමම නුවණින් විමසන කෙනාටයි ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. ඔයත්න්ට මේ වෙලාවේ මේ කියන්න උත්සාහ කරන ජීවිතේ තේරුම් ගන්න විදිය. පින්වතුන ඔයත්න්ට සුපුරුදු පරිදි ඇහෙන විදියට මටත් පාලි ගාථාවක් කියලා, පාලි ගාථාවේ තේරුම කියලා, ඒක නිදාන කතාවක් තියෙනවා නම් ඒකත් කියලා ඔයත්න්ගේ හිත සතුටු කරලා යවන්න තියුණා. හැබැයි අපි කොච්චර හිත සතුටු කරගන්න බණ ඇහුවත් අපි ජීවිතේ තේරුම් ගන්නේ නැත්තම් ජීවත් වෙනවා කියන කාරණේ තේරුම් ගන්නේ නැත්නම් අපිට හැමදාම මානසික පීඩාවන් ගෙන දෙන පාරවල් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ඔය ඇත්තන්ට බුද්ධ ශාසනයක් ඇසුරු කිරීමේ බලාපොරොත්තුව තියෙන්නේ මානසික සහනය උදා කර ගැනීම.
මානසික සහනය කොයි ආකාරයෙන්ද උදා කරගන්න ඕනේ කියන කාරණාවන් අපි ශාසනය ඇසුරු කරගෙනම ගවේෂණයක් කරන්න ඕනේ. ඔයත් දන්නවා අප භාග්‍යවතුන් වහන්සේ බෝසත් කාලෙදී. බෝසත් කාලෙදී පෙරම්දම් පුරනවා ඔයත් අහලා තියෙන විදිහට සාරාංශකේ කල්පලක්ෂය පුරාවට පෙරම්දම් පුරා කියලා අහන. නේද? ඒ පෙරම්දම් පුරන කාලේ බෝසතාණන් වහන්සේ සුගති තලයන් හිම දුප්පත්ති ලබන්නේ නෑ දුගති තලයන් හි උප්පත්ති ලැබනවා නේද දුගති තලයන් ඒ කියන්නේ හතර අපාය විවිධ තැන්වල උප්පත්ති ලැබනවා පෙරම්දම් පුරන කාලේ එතකොට ඔයත් අද දකිනවා හතර අපාය කියලා කියන්නේ දුක් සහිතයි පීඩා සහිතයි අප්‍රමාණ පීඩා ගෙන දෙන තැන නේද එතකොට මේ බෝසතාණන් වහන්සේ පෙරම්දම් පුරන කාලේ ඒ තරම් පීඩාවට ලක් වෙලා තවත් අවස්ථාවන් වල බෝසතාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේලත් මුණ ගැහෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා මුණ ගැහිලා අරහත් බෝධියෙන් ඒ කියන්නේ රහත් වෙලා මේ සංසාර ගමනේ කෙලවර කරන්න පුළුවන්කමක් තියෙනවා නේද එසේ පුළුවන්කම තිබියදීමත් ඇයි සසරට වැටෙන්නේ මෙන්න මේ සියලු ලෝක සියලු සත්වයන්ට නිර්වාණගාමී ප්‍රතිපදාව පෙන්වලා දීම පිණිසයි බෝසත් කෙනෙක් අර තරම් කැපකිරීමක් කරගෙන මේ සංසාරය පුරාවට එන්නේ. අන්න එහෙම හම්බුන් බුද්ධ ශාසනයමයි ඔබත් මාත් මේ ඉන්නේ. අර අතිශය දුෂ්කර ගමනක ඒ හම්බ වුණු ඒ ගොඩ නැගුණු සම්මා සම්බුද්ධ ශාසනයක තමයි මේ ඔබත් මාත් අද ඉන්නේ. එතකොට ඒ තරම් කැපකිරීම කරපු ඒ තරම් පීඩාවන් වින්ද අපි අහන විදියට නම් ඇස් ඉස්මස් ලේ දන් දුන්න අමු දරුවන් දන් දුන්න නේද දන් දෙන්න තියෙනවා නම් ඒ සියල්ලම දන් දුන්න ඒ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ නැද්ද යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ නේද ඒ කියන්නේ අපේ අම්මට තාත්තට වැඩිය කැපකිරීමක් කරලා තියෙන කවුද බෝසත් නේද අපේ අම්මට තාත්තට වැඩිය අපිට මේ ගෝරතර සසරෙන් ගැලවෙන මඟ කියලා දෙන්න තමයි බෝසත් කෙනෙක් ඒ තරම් පුරන් පුරන්නේ. දැන් ඒ බෝසතාණන් වහන්සේට, ඒ බුදුරජාණන් වහන්සේට අපි අග්‍ර විදියටම යුතුයකම් සිද්ධ කරන්නට ඕනේ. එහෙනම් ඔන්න ඔහම හම්බුණු බුද්ධ ශාසනය අපි ශාසනික වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණ පිරිසක් හම්බ වෙනවානේ. මෙන්න මේ හතර කොටසෙම අර බුදුරජාණන් වහන්සේට අග්‍රම යුතුයකම් කරනවා. එහෙනම් අග්‍ර යුතුයකම් කරන ශ්‍රාවකෙක් නම් අපි විමසලා බලන්න ඕනේ තනි තනියෙන් තමන්ගේ නුවණින් අපි බුදුරජාණන් වහන්සේට යුතුයකම් ඉටු කරපු ශ්‍රාවකයෙක්ද ශ්‍රාවිකාවක්ද අපි තනි තනියෙන් විමසන්න. එහෙම විමසනකොට බුදු කෙනෙක්ගේ ඒකායන අරමුණ මොකද්ද අපිට මේ සසරින් ගැලවෙන මඟ කියලා දෙන එක. අපි තාම සසරින් ගැලවෙන මඟ විවර කරගෙන නැහැ කියලා කියන්නේ බුදුහාඳුරන් යුතුයකම් ඉටු කරලා නැහැ නේද එහෙනම් අපි බුදුරජාණන් වහන්සේට යුතුයකම් ඉෂ්ට කරපු ශ්‍රාවකේ මේ පැවිද්දෙක් වූ ගිහියෙක් වාට පත් වෙන්නේ නැහැ ඒ වුණාට අපි ශාසනික වශයෙන් ශාසනයේ තියෙන කටයුතු සේරම කරනවා නේද දානමාන පින්කම් කරනවා පිරිත් පින්කම් කරනවා බෝධි පූජාවන් කරනවා එතකොට ශාසනයේ මේ කාලේ නම් කටින පින්කම් කරන විවිධ ජාති කරනවා ඒ කියන්නේ චීවර පින්ඩපාත සේනාසන ගිලම් පස වශයෙන් සිව්පස අපෝපස්ථානයන් ඔක්කොම කරනවා කරන්න ඕනි එකක් කරන්නේ නැහැ ඒ තමයි ධර්ම ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න උත්සාහ ධර්මයක කරන්නේ නැහැ එහෙම කරා නම් මෙහෙම වෙන්නේ නැහැ ඒ නිසා ඔයත් හිතන්න අපිට මෙන්න මේ විදිහට දුර්ලභ බුද්ධ ශාසනය කොහොමද හම්බුනේ කියලා ඔබ කල්පනා කරන්න උත්සාහ ඉඳා උත්සාහ ඉඳාම හිතන්න දැන් කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන කෙනෙක් විදියට පිනපා විශ්වාස කරන කෙනෙක් විදියට අපි සසර ගමන විශ්වාස කරන මූලික වශයෙන් සසර ගමන විශ්වාස කරන ඔබ ඔතන ඉඳන්ම හිතන ගෙවාගෙන ආපු සංසාර ගමන පරතරයක් කෙලවරක් පේනවද පේනවද පේන්නේ නැහැ ඒ එන සංසාර ගමනේ අම්මාවර කොච්චර තාත්තාවන් කොච්චර හම්බ වෙන්නේ ඊළඟට ඔබ කල්පනා කරන ඔබ කාන්තාව වෙලා ඉපදිලා පිරිමි වෙලා ඉපදිලා ඉන්නේ නැත් එතකොට හැමදාම පිරිමි පිරිමි විදිහට උපදින්නෙත් නෑ කාන්තාව කාන්තාව විදිහට උපදින්න. ඔයෙන් සංසාර ගමනේ අපි පතරපාය වැටිලා අප්‍රමාණ දුක් ගැහැට විඳින්නටත් ඇති. අද අපි අල්ප ආශ්‍රයයකට මනුෂ්‍ය ලෝක උප්පත්ති ලැබලා තියෙනවා. ඉතාලම අල්ප ආශ්‍රයයකට මනුෂ්‍ය ලෝක උප්පත්ති ලැබලා තියෙනවා. ගෙවාගෙන ආපු සසර ගමනේ අම්මාවරු මල ශෝකයෙන් හැඬු කඳුළු එකතු කරලා බැලුවා නම් බුදුරෝ කියනවා හතර මහා සාගරේ මහා ජලස්කන්ධයට වඩා වැඩි කියලා.
පියවරු හැඬු ශෝකයෙන් පියවරු මල ශෝකයෙන් හැඬු කඳුළු එකතු කරලා බැලුවා නම් කියනවා හතර මහා සාගරයේ මහ ජලස්කන්ධයට වඩා වැඩි කියලා. සැමියා මල ශෝකයෙන් බිරිඳ මල ශෝකයෙන් දරුවන් මල ශෝකයෙන් ඥාතීන් මල ශෝකයෙන් හැඬු කඳුළු එකතු කරලා බැලුවරක් කියනවා සිව් මහා සාගරයේ මහ ජලස්කන්ධයට වඩා වැඩි කියලා. එහෙනම් හිතන්නකෝ අපි කොච්චර අඬලද්ද කියලා නේද? කොච්චර අම්මලා හම්බ වෙන්නේ නැද්ද තාත්තලා හම්බ වෙන්නේ නැද්ද? අද අපි අම්මා තාත්තා ඥාතිවරු වෙන වෙනුයි මේ ටික කරන්නේ කැපකිරීම කර කර යනවා. හැබැයි අපේ මරණ මංචක මොහොත එනවා මහපාර වෙන්න පුළුවන් ඉදි පැදුර වෙන්න පුළුවන් කොතනද කොයි වෙලාවද දන්නේ නැහැ. අපි කොච්චර කැපකිරීම කරත් මරණ මංචක මොහොතේට තනි නොතනි අම්මා එනවද තාත්තා එනවද ඥාතිවරු වෙනවද දුවදරු වෙනවද මිල මුදල් එනවද යානවාහන වතු පිටියට කරාම එනවා පට්ටම් තානාන්තර එනවා අධ්‍යාපන මට්ටම් එනවා මොකුත් එනවද එන්නේ නැහැ. අපේ තනි නොතනියට රැකවරණයට එන්නේ ලැබපු ධර්ම අවබෝධයක් විතරමයි. ලැබපු ධම්ම අවබෝධයක් විතරමයි අපේ රැකවරණයට තියෙන්නේ. එහෙනම් දැන් ඔබ ඔතන ඉඳන් ආපස්සට හිතන්න කර්මය කර්මඵලය අදහන හිනපා විශ්වාස කරන සසර ගමනක් පිළිබඳ විශ්වාස කරන ඔබ ඔතන ඉඳන් හිතන්න ගෙවාගෙන යන්න කොච්චර තියෙනවද කියලා. අදනේ දැන් ඉන්නේ මනුස්ස ලෝකේ ගෙවාගෙන ආපු එකේ කියලාවරක් පේන්නේ නැහැ. ගෙවාගෙන යන්න තියෙන එකේ කියලාවරක් පේන්නේ නැහැ. ඔන්න ඔය ගෙවාගෙන යන්න කියන ගමනේ ආයේ බුද්ධ ශාසනය ගැහෙයිද නැද්ද දන්නේ නැහැ. කාමදුරුවරු මුණ ගැහෙයිද නැද්ද දන්නේ නැහැ. මෙවැනි එක්කෝ දානයක් හරි පූජා කරන අවස්ථාවක් හම්බ වෙයිද නැද්ද දන්නේ නැහැ. එහෙනම් ගෙවාගෙන යන්න තියෙන එකේ කියලාවරක් පේන්නේ නැහැ. ගෙවාගෙන ආපු එකේ කියලාවරක් පේන්නේ නැහැ. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා අද ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. දන්න එක දෙයක් තියෙනවා අද ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. මෙන්න මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නා වූ පිරිස අතර දැන් ඔයත්තන්ගේ ඥාති මේ සඳහන් කර අවුරුදු 2 4 9 30 ආදී කට මිය පරලෝ ගියා. ඔන්න ඔය වගේ මේ ළඟම ඉන්නේ ඉන්න අය කොයි මොහොතේ කොතැනක හරි මරණයටපත් වෙනවා. සම්මත වශයෙන් සිද්ධ වෙන ඔය මරණය සිද්ධ වෙනවා. ඔන්න ඔය මරණය සිද්ධ වෙලා ඔතන ඉඳන් හිතන්න ඒකාන්ත වශයෙන්ම නැවත මනුෂ්‍ය ලෝකේ උපදීද කියන්න පුළුවන්ද? හරියටම කියන්න බෑ. අපි දන්නේ නැහැ මනුෂ්‍ය ලෝකෙ උපදීද නැද්ද කියලා. දිව්‍ය තලයක යයිද? ඒක දන්නේත් නැහැ. බ්‍රහ්ම තලයක යයිද දන්නේත් නැහැ. හතර අපාය වැටේද නැද්ද දන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් අද ඉන්න මනුෂ්‍ය ලෝකයේ මේ මනුෂ්‍යත් භවයේ ඉඳන්ම අපි කල්පනා කරන්න ඕනේ බුද්ධ ශාසනයකුත් මුණ ගැහිලා මනුෂ්‍ය ජීවිතයකුත් ලබලා මේ මනුෂ්‍ය ජීවිතේ අපි මොකක්ද කරගෙන එක මොකක්ද කරමින් යන්නේ? ඒ කරන දේවල් වල අපිට ලැබෙන ඵල විපාක ප්‍රතිවිපාක මොනවද? එතනින් කල්පනා කරේ නැත්නම් අපිට මේ ධර්ම මාර්ගයේ තියෙන වටිනාකම වැටහෙන්නේ නැහැ. පින්වතුනි බුදුහාමුදුරුවෝ කියනවා මේ මනුෂ්‍ය ලෝකෙ උපදින මිනිස්සය කියලා කියන්නේ හරියට කන කැස් බෑව වියසිකරෙන් ආස දක්නවා. මොකද්ද මේ උපමාව කියන්නේ? දක්ෂ ගොවියෙක් සේසාමෙන් ඉන්නකොට වියගහේ අර මැද සිදුර ළඟින් දෙකට කැඩෙනවා කියලා හිතන්න කියලා. එතකොට මේ වියගහේ කෑලි දෙක වෙලේ දාලා තියෙද්දී කවදාක හරි මහ වැහි වැහැලා කෑලි දෙක ගංගා ඇලදොල දිගේ ගිහිල්ලා මහ මුහුදට වැටෙනවා කියලා හිතන්න. ඒක වැහි වහින්නේ කවදද දන්නේ නැහැ. ඒ තරම් උතුරලා යන වහින්නේ කවද්ද දන්නේ නැහැ. ගංගා ඇලදොල දිගේ ගිහිල්ලා ඔක කොහෙ කොතන රැඳෙයිද දන්නේ නැහැ. කොහොම හරි කෑලි දෙකම මහ මුහුදට වැටිලා මෙන්න මේ කෑලි දෙක පාවි 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 තියනකොට මහමෝදේ පාවි පාවි තියනකොට යම් දවසක මේ කෑලි දෙකේ සිදුර එකට හාවෙන්න යාවුනොත් මහමෝදේ පාවිලා තියෙන්නේ දැන් මේ පාවෙන්න එකට යාවෙන්න හාවුනොත් බුදුහාමුදුරුවෝ කියන උපමාව මෙන්න මේ වෙලාවටම අවුරුදු 100කට සැරයක් එක ඇහත් අන්දවිච්ච කැස්බෑවෙක් කිනවලු අහස බලන්න කියලා කැස්බෑ වෙන්නේ අවුරුදු 100කට සැරයක් එන්නේ එන වෙලාවේ අර කෑලි දෙක එකතු වෙන්නත් ඕනේ. අර සිදුර අස්තෙන් ඔළුව ගිහිල්ලා ආස බලන්න මොන තරම් දුර්ලභද. අන්න ඒ වගේ කියනවා මනුෂ්‍ය ලෝක උපති ලබන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මෙන් දුර්ලභා manussත් පරිලා. මනුෂ්‍ය පරිලාභයක් ලබන එක දුර්ලභකාර. එහෙනම් ඔන්න ඔය දුර්ලභ මනුෂ්‍ය පරිලාභය සම්බුද්ධ ශාසනයක පවතින කාලේ ලැබනවා කියන එක ඊට වැඩිය දුර්ලභයි. බුද්ධ ශාසනයක් පවතින කාලයක ලැබනවා කියන එක ඊට වැඩිය දුර්ලභයි. තව කාරණා තුනක් බුදුහාමුදුරුවෝ කියනවා පැවිද්ද දුර්ලභයි. කල්‍යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණියත් ආදී කොට මෙන්න මේ කාරණා පහ
දුර්ලභයි මනුෂ්‍ය ලෝකේ පවතින අති දුර්ලභ කාරණාව. ඔයත්තර මම ඔබ තේරුම් ගන්න මෙහෙම කියනවා. තේරුම් ගන්න කියන්නේ අද ඔබ අප්‍රිකාවේ එහෙම නැත්නම් යුරෝපා කරේ එහෙම නැත්නම් මැද පෙරදිග කලාවේ උපත්ති ලැබලා හිටියානම් මොකද වෙන්නේ? ධර්මයක් ඇහෙන්නේවත් නැහැ නේද? ධර්මයක් අහන්න වෙන්නේ නැහැ. හොඳ නරක කියලා දෙනවා. හොඳ නරක යහපත අයහපතව හරි හමන් දින හරි විදියට තේරුම් ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය විදියට පෙරහන් ගණනාවකින් පෙරිලා 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 ඇවිල්ලා අද අපි මේ සම්බුද්ධ ශාසනයක මේ පරිසරයට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙනුත් පැවිද්ද කියලා කියන්නේ අති දුර්ලභ කාරණයක්. පැවිද්ද කියලා කියන්නේ ඒකෙනුත් අති දුර්ලභ කාරණයක්. එහෙනම් ඔන්න ඔතන ඉඳන් හිතන මේ අපි ලබලා තියෙන මනුෂ්‍ය ලෝකයේ වටිනාම මනුෂ්‍ය ලෝකේ ලබන්න තියෙන හොඳම සහ වටිනාම තැන. ඊළඟට හිතන්න එහෙනම් දැන් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතය අපි කල යුත්ත නොකල යුත්ත හරියට තේරුම් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ තනි නොතනියට කවුරුත් එන්නේත් නැහැ. මේ සංසාර ගමනේ කොහේ කොතැනක යයිද දන්නේ නැහැ. එහෙනම් දැන් ඔහොමම කල්පනා කරන්න මේ හැම කාරණයක් නොවනින් විමසා නුවණින් විමස විමසා බලන්න. එතකොටයි ඔබට වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වතුනි පාලි වචන ගොඩාක් කිව්වයි කියලා ඔයත් පාලි දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ඔතනින් එහාට කල්පනා කරලා බලමු. දැන් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මේ මනුෂ්‍ය ජීවිතය අපි කල යුත්ත නොකල යුත්ත පිළිබඳව හොයන්න. දැන් මෙහෙම හිතන්නකෝ, මම උපමාවක් කියනවා. ළමා කාලයක් අතද ළමා කාලයක් තිබ්බනේ නේද ඔකොටම? ඒ කාලේ මානසික සැනසීම කොහමද? මානසික සැනසීම කොහමද? පීඩාව කොහමද? චූටිම කා මානසික සැනසීම වැඩි, පීඩාව හරිම අඩුයි. එහෙනම් අපි පාරක් තෝරගත්තා. වැඩිහිටියෝ කියලා දුන්නු, අම්මා තාත්තා කියලා දුන්නු, ගුරුවරු කියලා දුන්නු, සමාජයෙන් කියලා දුන්නු පාරක් අපි ගියා. අපි තෝරගත්තා ඒ පාර තමයි දැන් ඔය ඇතෝ ඇවිල්ලා ඉන්නේ. අපිත් ඔය පාර ගියා. දැන් හොඳට හිතා, දැන් අර චූටි ළමයා පෙර පාසලට ඇතුළත් කරනකොට මානසික සැනසීම අඩු වෙනවද වැඩි වෙනවද? මානසික සැනසීම ටිකක් අඩු වෙනවා. එක වසරට යනකොට තව ටිකක්, පහ වසරට යනකොට තව ටිකක්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල මට්ටමට යනකොට තව ටිකක් මානසික සැනසීම අඩු වෙලා පීඩාව වැඩි වෙනවා. ඊළඟට රැකියාවක්, විවාහයක්, ගෙයක් දොරක් හදාගන්න මට්ටමට එනකොට මානසික පීඩාව අඩුම වෙලා නැත්තරම නැති වෙලා ඉන්නේ. අන්න එහෙම පිරිසක් තමයි අපිට මේ මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා තියෙන්නේ මානසික සැනසීම හොයනවා කියලා හිතාගෙන මානසික සැනසීම අඩු වෙන පාරේ තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. හරියට වෙන්න මේ වගේ. මහ වැහි වැහලා ගංගාව පහළට ගලනකොට අපි මේ ගංගාව මැද්දে හිටගෙන හිටියොත් මොකද වෙන්නේ? පහළට යනවා. පහළට යන්න යන පල්ල වැඩි වෙනවා. ගැඹුර වැඩි වෙනවා. සැඩ පහර වැඩි වෙනවා. ඒ ගිහින් ගිහින් වැටෙන තැන ඊට වඩා ආත්පසින්ම ගැඹුරු තැනක් වෙනවා. එහෙනම් අපි යන පාර ඕන ඔය වගේ පාර. කියන්නේ ඔබ සහ මේ අපි හැම කෙනාම යන පාර යන්නේ යා යුතු පාරේ නෙවෙයි. හැබැයි යම් දක්ෂේ කල්පනා කරනවා අනිත් පැත්ත හැරිලා මේ ගඟේ ඉහළට ගියොත් යන එක ලේසිද? යන්න අමාරුයි. හැබැයි ඉහළට හෙමින් ගියොත් පටන් ගන්න තැන හොයාගන්න පුළුවන්. අන්න එහෙනම් අපි මේ බුද්ධ ශාසනයක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මේ මනුෂ්‍ය ජීවිතයේ කල යුත්තේ නොකල යුත්තේ හරියටම වටහා ගත්තේ නැත්නම් අපි මේ අමාරුවේ වැටෙන්නේ යන පාර තව තවත් අමාරුවෙන් අමාරුවට වැටෙන තැනටයි ඉපත් වෙන්නේ. එහෙනම් හිතන්න දැන් අපි ඉන්න තැන ගැන ඔන්න ඔහොම යම් කුංචි අවබෝධයක් ලැබලා ඊළඟට බලමු බුද්ධ ශාසනය දිහාට හැරිලා මේ බුද්ධ ශාසනයේ දැන් අද වැඩිම පිරිසක් අපිට හම් වෙන අය ගොඩාක් අය බණ අහන්නේ නැහැ. ඒ බණහන් නැත්තේ ඒ අය ළඟා කරගෙන තියෙන ලබාගෙන තියෙන දේපලක් ඇද්ද, වතුපිටියක්ද, ඉඩකඩම් ඇද්ද, ධර්මාල්ලෝ ඇද්ද, ඒ දේවල් ඔක්කොම අතහරින්න වේ කියලා හිතලා තමයි බණහන්නේ නැත්තේ. නැත්තම් විවාහයද, ධර්මාල්ලන්ද, මේ තියෙන දේවල් ටික, අධ්‍යාපන මට්ටම්ද, ඔය ඔක්කොම අතහරින්න වේ කියලා බණහන්නේ නැත්තේ. හැබැයි මං ඔය ඇත්තන්ටත් කියනවා, දැන් ඔය ඇත්තන්ට වැඩිපුරම ඇහෙන්නේ අතහරින්න ඕනි, අතහරින්න ඕනි, අතහරින්න ඕනි කියලා. එතකොට මිනිස්සු මේ මනුෂ්‍ය ප්‍රජාවේ ඉන්න අය යම් යම් මට්ටම්වලට ගියාට පස්සේ ඒ දේවල් අතහරින්න බයයි. අපි බලමු මේ බුද්ධ ශාසනය දිහාට හැරිලා
දැන් හොඳට කල්පනා කරන ඇත්තට මේ බුද්ධ ශාසනය අතහරින්න නැද තියෙන්නේ කියලායි හොයන්න යන්නේ. එහෙනම් හිතන්න ඊට පෙර ආදී මෙහෙම හිතන්න ඔය ඇත්තන්ට අද සමාජයෙන් ඇහෙනවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා. ඔය ඇත්තන්ට ඇහෙනවා අපිටත් ඇහෙනවා ඒක. ඔය ඇත්තන්ටත් ඇහෙනවා අපිටත් ඇහෙනවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඊළඟට ඔය ඇත්තන්ට ඇහෙනවා එහෙනම් ඊළඟ ජීවිතේ තමයි නිවන් දකින්න වෙන්නේ කියලා ඊට අනුරූපව පිළිවෙද්දම් පුරාගෙන යන්න කියලා තමයි ඇහෙන්නේ. ඊළඟට ඔය ඇත්තන්ට ඇහෙනවා දිව්‍ය තලයේ ගිහින් දෙවිවරුන්ගේ බණ අහලා නිවන් දකින්න. ඔකටි ඔය ඕක ඔය ඇත්තන්ට අපිටත් ඇහෙනවා. ඊළඟට ඔය ඇත්තන්ට ඇහෙනවා මේ බුද්ධ ශාසනයවත් නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න පිළිවෙද්දම් පුරාගෙන යන්න කියලා. ඒක ඇහෙනවනේ නේද? හැබැයි ඔයත් දන්න බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් ඕනෑම බුද්ධ ශාසනයක බුදු කෙනෙක් සසර වර්ණනා කරනවා එක මොහොතක්ව වර්ණනා කරනවාද? එහෙනම් ඒ බුද්ධ ශාසනයේ ඕකට අපිට හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඒ බුද්ධ ශාසනයේ ඉඳගෙන සසර වර්ණනා කරන තැනකින් නම් අපිට ඇහෙන්නේ. කාටද වැරදිලා තියෙන්නේ? අපිටයි වැරදිලා තියෙන්නේ. අහන අපිටයි කියන අයටයි ඔක්කොටම වැරදිලා තියෙනවා. බුදු කෙනෙක් සසර වර්ණනා කරන්නේ නැහැ. අපිට ඇහෙනවා සසර වර්ණනා වෙන තැනකින්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ ඊළඟ ජීවිතේවත් වෙන කවදක හරිවත් නිවන් නෙවෙයි. මම ඕකම ආපස්සට අහනවා. දැන් ඔකට ඉස්සෙල්ලා කිව්ව නේද? මිය පරලෝ යන කොයි මොහොතක කොතනක හරි ඒ ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ උපදීද නැද්ද දන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ආයිද නැද්ද දන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ ආයිද නැද්ද දන්නේ නැහැ කියලා කිව්වා නේද? දැන් එහෙනම් හිතන්න ඊළඟ ජීවිතේ නිවන් දකින්න කියලා පිළිවෙද්දම් පිරුවයි කියලා මනුෂ්‍ය ලෝකේ උපදිනවා කියලා සාහසික වෙන්න පුළුවන්ද? සහතික වෙන්න බෑ. දිව්‍යතලයේ දෙවිවරුන්ගෙන් බණ අහලා නිවන් දකින්න මම දිව්‍ය ලෝකේ යනවාමයි කියලා සහතික වෙන්න පුළුවන් නේ? ඒත් බෑ. මෛත්‍රී බුද්ධ ශාසනයේ ලෝකේ පහළ වෙන්නේ කවදද දන්නේ නැහැ. එදාට අපි කොහේ ඉඳීද දන්නේ නැහැ. එහෙනම් මේ ඉන්නේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ උතුම්ම උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබලා. මේ මනුෂ්‍ය ජීවිතේ ඊළඟට ඔන්න දැන් අපි අර නතර කරපු තැනට එනවා. මේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ජීවිතේ නිවන් දකින්න කියවම ඔක්කොටම හිතෙන්නේ ඔක්කොටම වැමෙන්නේ ඔක්කොම ಜಾති අතහැර දාලා කවදාක හරි යන්න ඕනි දැම්ම යා ගන්න විදියක් නැහැ. පුළුවන් කාලයක යනවා තැනට ආවට පස්සේ බණ අහන්නේ නැහැ. මම ඔකට ප්‍රයෝජනාවක් කරනවා. දැන් දරුවෝ ඉන්න අය දරුවෝ ඉන්නවා, සැමියා බිරිඳ ඉන්නවා, දේපල තියෙනවා, වත්පිටි කඩන් තියෙනවා, යාන වාහන තියෙනවා, රත්රන් විදී මුතු මැණික් තියෙනවා. ඒ හැමදේම අතහැරලා කැලේකට වෙලා ඉඳගෙන ඉන්නවා. නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. එහෙනම් අපි ඔන්න ඔතනින් තමයි වරද්දගන්නේ. බුදුහාමුදුර අපිට මඟක් පෙන්නන කල්‍යාණ මිත්‍ර ඇසුර ලබලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරේ නැත්තම් අපිට මඟ ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. නිකාම්ම කැලේකට වෙලා හරි නිකාම්ම කොහෙකට වෙලා හරි නිකම් ධිට්ඨියකට හේතු වෙලා හරි ඉඳගෙන හිටියයි කියලා නිවන් දකින්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් කියන කාරණා දෙක ඉෂ්ට සිද්ධ වෙන්නටම ඕනේ. ඊළඟට අපි බලමු මේ බුද්ධ ශාසනයට හැරිලා බැලුවම ඔය ඇත්තන්ට තේරෙනවා භෞතික වස්තු අතහැරිය පමණින් නිවන් දකින්නේ නැහැ කියලා. මෙන්න මේ ටික කල්පනා කරන්නකෝ. බුද්ධ ශාසනයේ නිර්වාණගාම ප්‍රතිපදාව සාක්ෂාත් කරපු අය ගිහි පැවිදි කියලා ભેදයක් තිබ්බද? තිබුණේ නැහැ නේද? උගත් නූගත් කියලා ભેදයක් තිබුණාද? දුප්පත් පෝසත් කියලා ભેදයක් තිබුණාද? කාන්තා පිරිමි කියලා ભેදයක් තිබුණාද? ළමා තරුණ මහලු ભેදයක් තිබ්බද? ජාති ආගම් කුලවල ભેදයක් තිබුණාද? තිබුණේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට මිත්‍යා දෘෂ්ටීන් පිරිවරාගත්තු පිරිසක් හිටියේ. අන්න ඒ පිරිසම තමයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා ශාසනයට එකතුනේ. අපි කියනවා භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාගේ සෙවණක් පිරිස බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ. එතෙක් බෞද්ධ කියලා හිටියද? නෑ නේද? එතෙක් බෞද්ධ කියලා විශේෂිත පිරිසක් හිටියේ නෑ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ඔන්න කාන්තාද පිරිමිද ළමාද තරුණද මහලුද ගිහිද පැවිදිද කියලාවත් නිර්වාණගාම ප්‍රතිපදාවට අදාළ වෙන්නේ නැවයත හොඳටම දන්න විශාකා මහෝපාසිකාව අවුරුදු 7 සෝවන් ශ්‍රාවිකාව. ඔයත් අන්ට වැඩි ඇඳුම් පළඳුම් පළඳුවේ නැද්ද? ඔයත් අන්ට වැඩි වටිනා සලු පිළි දැරුවේ නැද්ද? ඔයත් අන්ට වැඩි වටිනා තැනක හිටියේ නැද්ද? ඔයත් අන්ට වැඩි අග්‍රපණීත ආහාර ගත්තේ නැද්ද? ඔයත් අන්ට වැඩි දරුවෝ හැදුවේ නැද්ද? ඔයත් අන්ට වැඩි දැසි දසුන් පිරිවරාගෙන හිටියේ නැද්ද? ඔයත් අන්ට වැඩි සියලුම කටයුතු කර ඔයත් අන්ට වැඩි රත්තරන් පවා පැලඳුවා.
මහමේලේ පළඳනාවක් ලබලා තියෙනවා. එහෙනම් දැන් අපි හිතන් ඉන්නවා නම් අපිට තියෙන මේ ಜಾති ටික අපිට තියෙන ಜಾති ටික අතහරින්න ඕනි කියලා සෝවාන්ණු විශාකා මහෝපාසිකාව ඊට කලින් අතහරින්න එපේ. මොකද වෙලා තියෙන්නේ? ඔන්න ඔතනින් තේරුම් ගන්න මේ භෞතික වස්තු අතහැරීම තුල නෙමෙයි මේ බුද්ධ ශාසනය පවතින්නේ. එහෙම අතහරින එකේ පහසුවක් තියෙනවා මම ඒක ඉස්සරහට කියනවා. එහෙනම් ඔයත් හිතන්න එපා මේ බුද්ධ ශාසනය දෙන්නේ ධර්මවල අතහැර දාලා විවාහ කඩා කප්පල් කරගෙන දේපල වස්තු මිල මුදල් අතහැරගෙන දාලා කැලේකට වෙලා ඇංගිලා ඉන්න තැනක නෙවෙයි. බුද්ධ ශාසනය දෙන්නේ අපි නුවණින් කල්පනා කරලා නුවණින් අවබෝධ කරගන්නා වූ තැනකයි. බුද්ධ ශාසනයේ තියෙන ඥාන දර්ශනය. බුදුහාමුදුරු කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන නුවණක් තියෙන්නේ නේද? එහෙනම් අපි බුද්ධ ශාසනයක නුවණ උපදවා ගැනීමයි කරන්න ඕන. දැන් බුද්ධ ශාසනයක කියුවාම ඔයත්තන්න බුද්ධ ශාසනයේ විවිධ ආකාරයෙන් මතක් වෙන්නේ. දැන් බුද්ධ ශාසනය කියුවහම මතක් වෙන්නේ මොකද්ද? ගොඩනැගිලි මතක් වෙනවා, චෛත්‍ය විහෙර විහාරස්ථාන මතක් වෙනවා, කාමඳුරවන් වහන්සේලා මතක් වෙනවා, පොත්පත් මතක් වෙනවා. ඒ බුද්ධ ශාසනයේද ඒ අපේ සංස්කෘතිය. හොඳට තේරුම් ගන්න, බෞද්ධ පිරිසේ සංස්කෘතිමය පසුබිම තමයි ඔය හම්බ වෙන්නේ ගොඩනැගිලි භෞතික වශයෙන්. කියන ඇහැට පේන කානට ඇහෙන මට්ටමින් අපිට හම්බ වෙන්නේ අපේ සංස්කෘතිය. සංස්කෘතිය විතරක් දරාගෙන හිටියට කාමඳුරන් වහන්සේලා නිවන් දකින්නේ නැහැ, ගිහියත්තු නිවන් දකින්නේ නැහැ. එහෙනම් බුද්ධ ශාසනය දැන් හොඳට හිතලා බලන්න. බිම්බිසාර මහරජතුමා, ඔයත් අහලා තියෙන සෝවාන් ශ්‍රාවකෙක් රජකම් කරේ නැද්ද? නං සෝවාන් ශ්‍රාවකෙක් රජකම් කරලා තියෙනවා. එතකොට විශාකා මහෝපාසිකාව කියලා කියන්නේ සිටුවරියා, සිටුකම් කරලා තියෙනවානේ සෝවාන් ශ්‍රාවකෙක්. නම් හොඳට තේරුම් ගන්න, මේ තියෙන්නේ අම්මා තාත්තා අතහැර දාලා, ධර්මාල අතහැර දාලා, ඔක්කොම අතහැර දාලා දැමූ පමණින් නිවන් දකින ශාසනයක් නෙවෙයි. නුවණින් අවබෝධ කරගන්නා වූ පමණින් ගොඩනැගෙන බුද්ධ ශාසනය. අන්න ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ කියනවා බුදුන් දකින්නට ප්‍රතිපදාව. බුදුන් දකින්න අපිට කියනවා මොකද්ද කියන්නේ? ධර්මය දකින්න කියලා නේද? බුදුන් දකින්නට නම් ධර්මයේ දකින්න කියන, ධර්මයේ දකින්න කිව්වහම වෙනතුනි අද ගොඩාක් පිස්ස බය වෙනවා. ධර්මයේ කිව්වහම යා ඒ ඇත්තන් මතක් වෙන්නේ අන්න පොත් 50 ගානක තියෙනවා, ඒ ඔක්කොම කියවන්න වෙයි. එහෙනම් ධර්මයේ දකින්න. එතකොට බය වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය අවබෝධ කරගන්න මඟ පෙන්වන්නේ මොකද්ද? පොත් කියවන්න කියලාද කියන්නේ? නෑ. කල්යාණ මිත්‍ර ඇසුර ලබලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලායි කියන්නේ, අහන්න කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයත්තන මම උපමාවක් කියනවා. මෙහෙම විදුලිය නැත්තටම නැති වෙලා ගියා. අද ඉඳන් විදුලිය නෑ, ආයේ ජීවිත කාලෙකම නෑ. මම උපමාව හොඳට නුවණට දාගන්න. විදුලිය නෑ, රූපවාහිනියයි ගුවන් විදුලියයි පරිගණකයයි දුරකථනයයි ඉන්නවා කියලා නේද? විදුලිය නැති වුණොත් නවතින. හරිද? දැන් ලෝකෙත් එක්කවත් ගමේ නෙමෙයි අල්ලපු වැටේ එක්කවත් සම්බන්ධතාව පවත්වන විදියක් නැති වෙනවා කියලා හිතන්න. දැන් බනහන්නේ කොහොමද? දැන් ඔයයන් හිතෙනවනේ බණහන් ඉතින් හාමුදුරුවරු ඉන්නවා, ඒ හින්දා හාමුදුරුවන්ගේ දේශනා ඕන තරම් අපිට අහන්න පුළුවන් කියලා හිතෙනවනේ. ඒ ජීවිතේ හරි කොහේ හරි අහන්න පුළුවන් කියලා හිතන. දැන් මං කියන විදුලිය නැතුම් දැන් අහන්නේ කොහොමද? අහන්න විදිහක් නැහැ. ඊළඟට තෙල් නැතිව යන්න එන්න විදිහක් නැතිව නේද? යන්න එන්න විදිහක් නැතිව යන්නවා නම් යන්න වෙන්නේ ළඟම තැනටනේ. යනවා නම් යන්න වෙන්නේ ළඟම තැනට. ළඟම තැනින් ඔබට කෙලිස් ගිනි නිවා ගන්න ඇහෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ළඟම තැනින් ඔබේ දෘෂ්ටි ගොඩ නිවා ගන්න, ඔබේ ප්‍රඥාව අවදි කර ගන්න. ධර්මය ඇහෙන්නේ නැත්තම් මොකද කරන්නේ? වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ අහන්නේ ප්‍රථම සහ අන්තිම අවස්ථාවට වෙන්න පුළුවන්. අපේ ජීවිතේ ප්‍රථම සහ අන්තිම අවස්ථාවට වෙන්න පුළුවන්. ඒ කාරණු ඇති යන්නත් පුළුවන් ඒ දෙවිදි. එතනින් එහාට අහන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි හැම තැනකින්ම හිර වෙලා ඉන්නේ. අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඔන්න ඔහොම ඉන්නකොට වසංගතයකුත් එනවා කියලා හිතන්න. දැන් විදුලියක් නැහැ, තෙලුත් නැහැ, වසංගතයක් ඇවිල්ලා ගේ හතර මායමෙන් එළියට බහගන්න බැරි වෙනවා. ඕකනේ යථාර්ථය නේද? ඔන්න දැන් අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපිට තියෙන දෙයක් කාලා ඉන්න වෙනවා මිසක රස රස දේවල් හොයන් යන්න වෙන්නේ නැහැ. තියෙන දෙයක් කාලා ඉන්න වෙනවා.
ඇඳුමක් ඇඳගෙන ඉන්න වෙනවා මිසක අලුත් අලුත් ඇඳුම් හොයන්න යන්න වෙන්නේ නැහැ. මොකද ඇඳුම් නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. හරිද? මේ කියන්නේ ගෝත්‍රික යුගයට යනවා කියන එක නෙවෙයි. ඔබට නුවණ උපදව ගන්න මම මඟක් පෙන්නන්නම්. තියෙනගේ පරිහරණය කරනවා මිසක අලුත් වැඩියා කරලා අලුතෙන් එකක් හදලා කියන තැනට යන්න වෙන්නේ නැහැ. ලෙඩක් දුකක් හදනොත් බේත් ටිකක් වත්තේ පිටින් හොයා ගන්න. ඔය කිව්වේ මොකද්ද? ජීවත් වෙන්න අවශ්‍ය කරන අවශ්‍යතා අතර හාමුදුරුවන්ට නම් මොකද්ද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඔයත් ඔය ටිකම තමයි ඔය පරිහරණය කරන්නේ. අපි දෙගොල්ලෝගේ වෙනසක් තියෙනවා. අපි දෙගොල්ලෝගේ වෙනසක් තියෙනවා. ඔයත් ඔය ටික හොයාගෙන යන්න ඕනේ. ඔයත් ඔය ටික හොයන් යන්න ඕනේ. හාමුදුරුවන්ට ඔය ටික හම්බ වෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස හාමුදුරුවන්ට හම්බ වෙනවා. ඔයත් ඔය ටික හොයන් යන්න ඕනේ. ඔන්න ඔය හොයා ඔය හතර හොයාගන්න ගියපු පාරේ නේද ඔය අමාරු වැටලා ඉන්නේ. ජීවිතේම කැප කරලා තියෙන්නේ ඔය හතර හොයාගන්න නේද? කන්න හොයාගන්න, ඉන්න තැනක් හදාගන්න, ඇඳුම් ගන්න, ලෙඩ දුකට බෙහෙත් ගන්න. වෙන මොනවද මේ? වෙන මොනවා වෙනින්ද ඔය චූටි කාලේ කැපකිරීම කරලා 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 පුළුවන් තරම් කාලයක් ඉඳලා මැරිලා යන වෙන මොනවා වෙනින්ද ඔය හතර වෙනුයි? වෙනස තියෙන්නේ ඔබ ඔය අතර හොයා ගන්න ඕනේ. හාමුදුරන් ඔය අතර හම්බ වෙනවා නේද? ජීවිතේම ගත කරලා තියෙන්නේ ඔය අතර වෙනුවෙන්. දැන් ඔය අතර වෙනුවෙන් ඔය කැපකිරීම කරපු ජීවිතේ මේ වෙනකොට මානසික සැනසීමෙන්ද ඉන්නේ, පීඩාවෙන්ද ඉන්නේ? මේ වෙනකොට ඉන්නේ පීඩාකාරී මට්ටමකේ. එහෙනම් ඔන්න ඔය පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන මඟ දැන් අපි බලන්න ඕනේ. අනාගතයට කල් දාලා හරියන්නේ නැහැ, හෙටට කල් දාලා හරියන්නේ නැහැ, ඊළඟ ජීවිතයට කල් දාලා හරියන්නේ නැහැ, දිව්‍යතලයට කල් දාලා හරියන්නේ නැහැ, මෛත්‍රී බුද්ධ ශාසනයෙන් කල් දාලා හරියන්නේ නැහැ. අද මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙනවා. අද තේරුම් ගන්න දෙයක් තමයි. එහෙනම් දැන් හිතන්න අර තෙලුත් නැති වෙලා, විදුලියක් නැති වෙලා, වසංගතයකුත් ඇවිල්ලා ගේ ඇතුලේ කොටු වෙලා ඉන්නකොට අහපු දහම් පණිවිඩය කිසිවක් නැති කෙනෙකු ගේ ඇතුළේ මොනතරම් මානසික පීඩාවකින් ඉඳීද? දහම් පණිවිඩයක් අහලම නැහැ, බණ අහලම නැහැ, හිතගෙන දන්නෙම නැහැ මොකද්ද වෙන්නේ කියලා අවබෝධයක් ඇත්තෙම නැති කෙනෙක්ට මොනතරම් පීඩාවක් ඇයිද? මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න අපි ඒ தത്വයට පත් වුණොත් කියලා දැන් හිතනවාද? අද හිතනවා ඒ தത്വයට පත් වුණොත්. එහෙනම් අපි ඔන්න ලැබිච්ච අවස්ථාවේ ධර්මයක් අහලා අවබෝධ කරගන්න ඕන. දැන් අපි බුද්ධ ශාසනය දිහාට හැරිලා බලමු. මේ බුද්ධ ශාසනයේ බණ අහපු අය, ධර්ම ශ්‍රවණය කරපු අය වැඩිපුරම එක වතාවයි අහලා තියෙන්නේ. මේ පොත්පත් පෙරලා බලනකොට වැඩිපුරම අහලා තියෙන එක වතාවයි. එක වතාවෙන් අවබෝධ කරලා තියෙනවා. ඒ අවබෝධ කරපු ඇත්තෝ ඇඳුම් පැළඳුමින් මැනලා තියෙනවද? පාට ඇඳගෙන ආවද, සුදු ඇඳගෙන ආවද, මෙහෙම එක එක විදිහේ ඇඳගෙන ආවද කියලා ඇඳුමෙන් මැනනද? ඇඳුමෙන් මනින්න බෑ. මම ඔයයන් මෙහෙම කියන, දැන් අපි හිතමු අද ඉන්නවා විශාකා මහපාසිකාව. අද ඉන්නවා කියලා හිතමු. ඔයත් අහන දන්න විශාකා මහපාසිකාව කියලා කියන්නේ පංච කල්යාණයෙන් යුක්ත කාන්තාව නේද? පංච කල්යාණයෙන් යුක්ත කාන්තාව තියෙන වටිනාම වස්තු ටික ඇඳගෙන මහමෙහෙල පළඳනාවක් දාගෙන දැසි දසුන් කීප දෙනෙකුත් පිරිවරාගෙන වටිනා කියන තව ආභරණ මොනවහරි තියෙනවා නම් ඒවත් දාගෙන ලස්සන රෝසප්පුවක් තියෙන කාන්තාවක් අද ඔබට පාරේදී මුණ ගැහෙනවා. දන්නේ නැහැ විශාකා මහෝපාසිකාව මොකක් හිතෙයිද? දැන් විශාකා මහෝපාසිකාව කියලා දන්නේ නැහැ. ආර්ය ශ්‍රාවිකාවක් කියලා අඳුරගන්න පුළුවන්ද? සෝවාන් ශ්‍රාවිකාවක් කියලා අඳුරගන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් අන්න අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද? බුදුන් දකින්නට ධර්මයේ දකින්න. බුදුරජාණන් වහන්සේ අඳුරගන්නත් අපිට ධර්මය දකින්නම වෙනවා. දැන් පස්වක තවුසන් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ මම ඔයත් දන්න තැනම තමයි මේ කියන්නේ. ඔයත් ওই කතන්දරේ ඔක්කොම දන්නවා. හැබැයි නුවණින් විමසන්නේ නැහැ. ඔතන ඉඳන් හිතන්න. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතණයට වඩිනවා. පස්වක තවුසන් බණ කියන්න. බස් පස්වක තවුස මොකද්ද තීරණය කරන්නේ? බුදු වෙන්න බැරි වෙලා ආය අපිව හොයන් එනවා. ඒ හින්දා අපි ආසනයක් විතරක් කනවමු කියලා ඒ වුණාට පාදෝවණේ කරලා එඩිට් කරලා කොහොමද කතා කරන්නේ? ආයුෂ්මතුන් කියලා කතා කරනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා මට ආයුෂ්මතුන් කියන්න එපා, මම බුදු වෙලා ඉන්නේ. පිළිගත්තද? පිළිගත්තේ නැහැ. බුදු වෙලා ඉන්නේ කියලා කිව්වට පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මම ඔබට කිසි දවසක බොරු කියලා තියෙනවද? පස්වක තවස දකින්න බොරු කියලා නැහැ.
එහෙනම් බුදු වෙලා වෙන්න ඇති. බොරු කියන්නේ නැහැ කියන බුදු වෙලා වෙන්න ඇති කියලා හිතුවත් බුදු වෙලා කියලා තේරුම් ගත්තද? තේරුම් ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසාන්ට ප්‍රථම සූත්‍ර දේශනාව දේශනා කරනවා. කොණ්ඩඤ්ඤ තවුසාන මඟඵල ලබනවා. දැන් කොණ්ඩඤ්ඤ තවුසානට විශ්වාසයි බුදු වෙලා. කොහොමද විශ්වාසය ඇති වුනේ? තමන්ට ධර්මය අවබෝධ වුණාට පස්සේ නේද? තමන්ට ධර්මය අවබෝධ වුණාට පස්සේ බුදුන බුදු වෙලා කියලා කියන්නේ කලේ. එහෙනම් දැන් ඔන්න ඔතන ඉඳන් ඉතනින් එහාටත් හිතන්න බුදුරජාණන් වහන්සේ ලෝක යථාර්ථය අවබෝධ කරලා ඒ අවබෝධයේ ක්‍රම හතරකට දේශනා කරනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. යථාර්ථය අවබෝධ කරන්නේ එකයි. එක යථාර්ථයනේ යථාර්ථ ගොඩක් තියෙන විදිහක් නැහැනේ ලෝකේ. එහෙනම් එක යථාර්ථයක් අවබෝධ කරලා අපිට ඒ අවබෝධයට යන ප්‍රතිපදාව මෙන්න මේ හතරෙන් පෙන්වනවා. එහෙනම් අපිට හොඳට කල්පනා කරන්න එක යථාර්ථය අවබෝධ කරන්න කියලා අපි එක තැනකින් තව එකක් අහනවා, තව තැනකින් තව එකක් අහනවා, තව එක තැනකින් තව එකක් අහලා අපි මතක තියා ගන්නවා අපි අඳුනා ගන්නේ නැහැ යථාර්ථය මොකද්ද කියලා. එහෙනම් ඔයත් දකින්න මෙන්න මෙහෙම ඔයත් දහම් කාරණා දන්න නිසා මම මෙහෙම කියන්නේ. නැත්තම් දහම් කාරණා නොදන්නා කෙනෙක් මෙහෙම කියන්නේ නැහැ. සෝවාන් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දුරු කරගත්තු. ධර්ම අවබෝධය ලබනවා කියලා කියන්නේ මොකද්ද? ඥාන දර්ශන නෝන. එහෙනම් නුවණටයි වැටහෙන්නේ නේද? එහෙනම් මේ නුවණට වැටහෙන කෙනා දකිනවා සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දුරු වෙනවා. සක්කායදිට්ඨි කිව්වහම සරලම විදිහට විග්‍රහ කරොත් එහෙම කියන මම මගේ මගේ ආත්මයයි කියලා ගත යුතු ගත හැකි කිසිවක් කියලා සරලම ternary මම මේ කියයි. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මම මගේ මගේ ආයේසෝ මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගත යුතු ගත හැකි කිසිවක් නැගෙනා ධර්මයේ අවබෝධ ලබන කෙනාට ඔන්න ඔය ඥාන දර්ශනේ පහළ වෙනවා. මම මගේ මගේ ආත්මයයි කිසිවක් ගන්න සුදුසු නෑ යුතු නෑ කියලා. එහෙනම් ඔයත් නුවණින් විමසන්න මෙතනින් එහාට මේ කියන කාරණාවන් ටික. දැන් පින්වතුනි අපි පටන් ගත්තේ කොතනින්ද? අතහැරලා නිවන් දකින්න බෑ කියලා. දැන් අතහැරලා නිවන් දකින්න බැරි ඇයි කියන එක ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඉතින් මම ඔයත්ට මෙහෙම යෝජනා කරනවා. ඔන්න අලුත උපන් පුංචි දරුවේ අලුත මේ ඊයේ ඉපදිලා තියෙන අද ගෙදෙට්ට ගෙනත් ඒ ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්නකොට හරි වටිනා ද්‍රව්‍ය වස්තු රතරන් මුතුමැණික් මිල මුදල් හැම දෙයක්ම ආඩ්‍ය නිවසක් හොරු කණ්ඩායමක් ඇවිල්ලා මේ සියලු දේපල පැහැරගෙන ගෙදර ඉන්න සියලු දෙනා මරලා දාලා යන්න යනවා. දරුවා එළියෙන් කියලා ගෙටත් ගිනි කියලා යනවා කියලා හිතන්න. හරි දරුණු ක්‍රියාවක්නේ. දැන් ඔහොම බැලුවම නේද දරුවාට ප්‍රශ්නයක් තියෙනවද? දැන් දරුවා ඊයේ ගෙනත් දරුවාට දැන් මගේ අම්මා තාත්තා මැරුවා, ඥාතිවරු මැරුවා, දේපලවත් පිටි ඔක්කොම ටික හොරකම් කරා, ගිනි තිබ්බා කියලා නෑ නේද? එහෙනම් ඔබට තිබ්බෙත් ඔන්න ඔය වගේ අතදරු කාලයක්නේ. ඔබට තිබ්බෙත් ඔහොම කාලයක්නේ. දැන් එහෙම අතදරු විදිහට හිටියේ ඔබ. දැන් අද ඉන්නෝ යම්මාටමකට ඇවිල්ලා. දැන් එදා නොදැන හිටිය ජාති අද දන්නකෝ. ඔන්න ඔතනින් අපි ওই ප්‍රශ්නේ විසඳනවා. එහෙනම් හොඳට හිතන්න. මම උපමාවක් කිය. අද රෑ නිදාගෙන හැරෙනකොට හිත උදේ හැරෙනකොට මේ ලෝකේ ඉන්න ඔබ විතරක්. දැන් හිතමු ඔබ ගෙදර ඉන්නේ හිත උදේ හැරෙනකොට ඉන්න ලෝකේ ඔබ විතරක්. ලෝකෙම අයිතිකාරය කවුද? තමා ඉන්නේ තනියෙන්. ලෝකෙම වාහනවල අයිතිකාරය කවුද? ගුවනින්යා ඒවා මහපාතෙන් යන ඒවා ජලයෙන් යන ඔක්කොගෙම අයිතිකාරය කවුද? තමා. හොඳට තේරුම් ගන්න. බැංකුවල අයිතිකාරය කවුද? රත්තරන් රිදී මුතුමැණික් වල අයිතිකාරය කවුද? මිල මුදල් වල අයිතිකාරය කවුද? ඉඳ කඩන් සේරකින් අයිතිකාරය කවුද? තමා නේද? ලෝකෙම ඉන්නේ දැන් හිතනවා මෙතන ඉඳන් කෙට උදේ ඉන්නේ මම විතරයි. ලෝකෙම අයිතිකාරය වටිනාම වාහනේ මත ගන්න නෑ. ඇයි වැඩක් වටිනාම කියලා එකක් වැඩක් වෙන්නේ නෑ. ඉහේ ඉඳන් පාදාන්තය දක්වාම රත්තරන් පුරෝගෙන එහෙට මෙහෙට එහෙට මෙහෙට යනවද? යනවද? යන්නේ නෑ. යුරෝද ඩොලර්ද රුපියල්ද ඔක්කොම ගෙනල්ලා ගෙදර ගොඩ කර ගන්නවා. ඒ කරන්නේ නෑ. ඉඳ කඩම් වැට කඩුලු ගහගෙන බෙදාගෙන වෙන් කරගෙන යනවද? ඒ යන්නේ නෑ. ප්‍රශ්නේ තනි වුණු වෙලාවට නොවටින ජාති ඇයි දැන් වටින්නේ? දැන් තනිවුණු දෙලා වෙලාවට වටින්නේ නැති ජාතියයි දැන් වටින්නේ. එහෙනම් තියෙන්නේ දෝෂේ වාහනවලද, මිල මුදල් වලද, රත්තරන් වලද, ඉඩකඩම් වලද? තම තමන්ගේ හිතවල ප්‍රශ්නයක් තියෙන.
තම තමන්ගේ හිතවල ප්‍රශ්න ඇත්තේ ඕන ඔය ප්‍රශ්නට විසඳුම් හොයාගත්තොත් නිවි සැනසෙල්ලේ ඉන්න පුළුවන්. නම් ඔතනින් හොයන්න. දැන් හොඳට කල්පනා කරන්න වටිනාකම් හරවත්කම් කියලා කියන්නේ අපිට කියලා දුන්නු ජාති. අර අතදරු කාලේ ඉඳන් ලොකු වෙනකොට ඔන්න චුට්ට චුට්ට ලොකු වෙනකොට කියනවා මේ පුතේ රතු පාට මේ පුතේ සුදු පාට මේ රත්තරා මේක මෙච්චරක් වටිනවා මේ රිදී මේක මෙච්චරක් වටිනවා මේ කළු ගල් මේවා වටින්නේ නැහැ කියලා ඔහොම 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 කියලා දෙනවා මේ කොස් ගස් පොල් ගස් දෙල් ගස් කාර් වෑන් ලොරි බස් කියලා ඔක්කොම ගැන කියලා දෙනවා නේද චූටි අතදරු කාලේ ඉඳන් ලොකු වෙනකොට කියලා දෙනවා දැන් හිතන්න අතදරු කාලයක් ඔබට තියුණා ඒ අතදරු කාලේ දැනන් හිටියත් තොටිල්ලක ඉන්නේ කියලා දැනන් හිටියත් මනුස්ස ලෝකෙ ඉන්නේ කියලා දැනන් හිටියත් ගැහැණුද පිරිමිද කියලා දැනන් හිටියද දැනන් හිටියද කොළපාට නිල් පාට රතු පාට කියලා දැනන් හිටියද පැණි රස තිත්ත රස ඇඹුල් රස කියලා දැනන් හිටියේ නැහැ ඒ අතදරු කාලේ හිටාමයි ද ලොකු වෙලා ඉන්නේ දැන් දන්න කොහොම කියලා දුන්නු අහලා දැනගත්තු දැනුම් සම්භාරය නිසා තමයි මං අහවලා මම මේ වගේ කෙනෙක් මට හම්බෙන ලෝකෙ මෙන්න මේ වගේ කියලා පැනවීම ටික කරලා තියෙනවා. අහලා දැනගත්තු ඉගෙනගත්තු දැනුම් සම්භාරය තමයි මම පිළිබඳවත් ලෝකය පිළිබඳවත් දැනුමක් විදිහට ගෙනැද්දේ. දැන් ඒ අතදරු කාලේ තිබ්බ මේ ටිකම නේද තියෙන්නේ දැනට. හොඳට කල්පනා කරන් දැන් රත්තරන් මාලය බෙල්ල දාන්න. මේ කියන්නේ රත්තරන් මාල ගලව විසි කරන්න නෙවෙයි. අද එහෙම ඇහෙනකොට අපිත් දකින්න උපාසකම්මල රත්තරන් මාල ගලවල පාසලේ තියලා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. ඔබ තේරුම් ගන්න. දැන් රත්තරන් මාලයක් බෙල්ලේ දාගෙන ඉන්නවා, කරන් දෙකක් කනේ දාගෙන ඉන්නවා, නැත්නම් මොකක් හරි අතේ හරි දාගෙන ඉන්නවා කියලා හිතන්නකො. රත්තරන් පිළිබඳව රත්තරන් කියන නිගමනය දෙන්නේ. රත්තරන් කියන නිගමනය දෙන්නේ බෙල්ලද මාලේ. මාලේ කියනවද රත්තරන් කියනවද බෙල්ල කියනවා. කියන්නේ නැහැ නේ? ඉතින් කියන්නේ මේ රත්තරන් මාලයක් මේක මෙච්චරක් වටිනවා. නිගමනය දෙන්නේ හිතේ දැන් මාළු නැති වෙලා අද මේ කැලි නැති වෙලා කියන නිගමනය දෙන්නේ හිතින් දුක් ගෙනල්ලා දෙන්නේ සිතින්ම දැන් හිතින් ඇඳපු චිත්‍රයක වගේ ජීවත් වෙනවා කියලා නිකන් හිතෙන්නේ නැද්ද බලන්න අපි රැවටිලා තියෙන කොයි තරම් මුලාවකද ඉන්නේ කියලා අපිට කියලා දුන්නු අහලා දැනගත්තු දැනුම් සම්භාරය මම වෙලා ලෝකෙ බවට පත් කරලා මං අහවලා මම මේ වගේ කෙනෙක් කියලා එක්කෝ සමහර අය තංගන මන් තරම් කෙනෙක් නෑ කියලා අදිමානට ගිහින් ඉන්න මට නෑනේ කියලා ඊනමානට ගිහින් ඉන්න කොහෙන්ද මානසික මට්ටමක් තමයි ගොඩනගලා තියෙන්නේ කළු පාට නිල් පාට සුදු පාට ආදී කොට සියලු දේවල් පිළිබඳව ඔබට උගන්වපු ඉගෙනගත්තු අහලා දැනගත්තු දැනුම් සම්භාරය තමයි ওই මතුවේවි එන්නේ හොඳට බලන්නකෝ කල්පනා කරලා දැන් මෙතන ආමඳුරු කෙනෙක් ඉන්න බව කෙස් කියනවද ලොම් කියනවද නිය කියනවද දත් කියනවද බොකු බඩවැල් කියනවද හෘද වස්තු කියනවද කොයි කැලද කියන්නේ හිතින් කියන්නේ ඇගේ එක කැලක්වත් දන්නේ නැහැ අපි හිතමු ඔබ ඔන්න ඔය පුංචි කාරණේ වටහා ගන්න දැන් එහෙනම් ඔතන ඉඳන් හිතන්න අතහරින්න කියලා හිතාගෙන ඉන්නවනේ අපි අම්මා තාත්තා දරු මාළෝ ගෙවල් දරවල් වතු පිටි ඉඳ කඩන් ඔක්කොම අතහරින්න ඕන කියලා හිතාගෙන ඉන්නවනේ අතහරින්න මොනවද අල්ලන් ඉන්නේ දැන් ඔක තේරුම් ගන්න මෙහෙම කියන්න. දැන් අම්මා දුව අම්මා පුතා කියලා බැඳීමක් තියෙනව නේද? හැම කෙනාටම ළඟම බැඳීම ওই වගේ කන්න තියෙන්නේ. අම්මා පුතා අම්මා දුව කියන බැඳීම තියෙන්නේ. කේස් කේස් අතරේද ලොම් ලොම් අතරේද නියමියා අතරේද දත් අතරේද බොකු බඩවල අතරේද හෘදේ වස්තු අතරේද ඇටලේ මස් නහර අතරේද මොන කෑල්ල අතරේද බැඳීම තියෙන්නේ? අම්මා පුතා අම්මා දුව කියන බැඳීම තියෙන්නේ මොන කෑල්ලද? හිතෙන් කියලා ඔන්න කියනවා. දැන් අම්මගේ හිතයි මගේ හිතයි බැඳිලාද? බැඳිලාද? නෑනේ අම්මගේ හිතයි මගේ හිතයි යාවලා එහෙම එකක් වෙලා නැහැ එහෙනම් මේ මගේ අම්මා කියලා කියන්නේ මේ වගේ කෙනෙක් කියන නිගමන ටික තියෙන ඔබේ හිතේ අම්මට ආදරය කරනවා අම්මටයි බැඳිලා ඉන්නේ අම්මටයි මං වැඩිපුරම ආදරේ කියලා හිතුවර ඇත්තටම බැඳිලා තියෙන අම්මා පිළිබඳව දරාගත්තු මගේම සංකල්ප ඔන්න ඔය ටික නොදන්නා පිරිස තමයි අම්මා මැරුණා කියන අඬා වැළපිලා පොළොවේ පස් කාලා මැරින්නේ හැබැයි එහෙම වෙනවද හැබැයි ඔය චුට්ටාරි දන්නා කෙනෙක් අම්මා කියලා කියන්නේ මගේම සංකල්ප ටිකක් නේද කියලා හරි අඩුම වටහා ගත්තොතින් ඇඬේ බලෙන් නඩන්නේ නැහැ දැන් බලන්න සමස්ත ලෝකයේ පිළිබඳව බැඳීම් කියන කාරණේ කොහොමද තියෙන්නේ දැන් ඔය අම්මා කියන කාරණේ කිව්වම ඔබ අනිත් ටික ඔක්කොටම දාලා බලන්න බැඳීම් ටික තියෙන්නේ කොහෙන්ද කියලා දැන් අපි හිතමු
මිදුලේ තියෙනවා වටිනා කියන කොස් ගහක්. කපල දාන්න දෙන්නෙත් නැහැ, විකුණන්නෙත් නැහැ. ඔක වටිනවා කියලා හිතන් ඉන්නවා. හරිද? කොස් ගහ ළඟට ගිහින් බලන්න. කොස් ගහ දන්නවද කොස් ගහක් කියලා? දන්නේ නැහැ. ඇඟේ එක කැලක්වත් දන්නවද කොස් ගහක් කියලා? දන්නේ නැහැ. එහෙනම් කොස් ගහ පිළිබඳව සංකල්ප ටික තියෙන ඔබේ ඔන්න ඔය සංකල්පෙට නෙවෙයි දැන් බැඳිලා තියෙන්නේ. මේක විකුණන්නේ නැහැ, දෙන්නේ නැහැ කියලා රාගය උත්පාදනය කරන්න හේතුනේ කොස් ගහද? ඔබේ අවිද්‍යා සහගත මුලා සහගත සංකල්ප ටිකද හේතුනේ? සංකල්ප ටික නේද? නම් ඔන්න ඔතෙන් දෙනකන් හරි තේරුම් ගත්තොත් ඔබ දිගින් දිගට දිගින් දිගට අර මානසික පීඩාකාරී පාර යන්න උත්සාහ කරයිද, නිවෙන පාර හොයන්න උත්සාහ කරයි. නිවෙන පාර හොයන්න උත්සාහ කරනවා, මඟ හොයන්න උත්සාහ කරනවා. ඇයි? අපි දකිනවා යන්නෙම වැරදි පාරක, මේ වැරදි පාර ගිහිල්ලා නම් මේ ගමන කෙලවරක් කරන්න වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔතෙන් දෙනකන් හිතන්නේ නම් මේ වටිනාකම් හරවත්කම් කියලා කියන්නේ පණවපු අපි ඉගෙන ගත්ත ජාති පණවලා තියෙන රත්තරන් මේක මේ වටිනා මෙච්චරක් කියලා ඒක අපි ඉගෙනගෙන තියෙන්නේ. මම ඔබ තේරුම් ගන්න මෙහෙම කියන්න. අපි හිතමු චූටි බබෙක් අපි වෙනම කාමරයකට දාලා හදනවා. වෙනම කාමරයකට දාලා හදනවා චූටි කාලේ ඉඳන්. එයාට අපි මේ සම්මතිය සියලු කාරණා වෙනස් කළා කියලා දෙනවා. රතු සුදු කාලු නිල් කියලා අපි ඉගෙන ගත්ත ಜಾති වෙනස් කළා කියලා දෙනවා. හරිද? මැණික් ගල් පෙන්නලා කියලා දෙනවා කළු ගල්. කළු ගල් පෙන්නලා කියලා දෙනවා මැණික් කියලා. ඔහොමම සම්මතිය වෙනස් කළා කියලා දෙනවා. ඊට පස්සේ ඒ දරුවා අවුරුදු 15 16ක් විතර ගියාම යමක් තේරෙන කාලේනකොට දැන් ඕ කට්ටිය එක්ක හරි අපි මෙතන ගෙනල් කියලා ඉන්නවා කියලා හිතා. දැන් සුදු පාට මේ මොන පාටද කියලා අහුවාම ඔයත් කියන සුදු කියලා ඒ දරුවා කියන එයා ඉගෙන ගත්තා. මේ මොන පාටද කියලා අපි මේ මොකක් හරි පෙන්ලා අහුවාම එයා කියන එයා ඉගෙන ගත්තා. ඕ කට්ටිය කියන ඕ කට්ටිය ඉගෙන ගත්තා. ඔහොම ඔහොම අහනාන ප්‍රශ්න ඔක්කොටම දරුවා වැරදි උත්තර කියන. මොකද දරුවෙක් කියන්නේ ඉස්සෙල්ලම උත්තර දෙන්න කැමති නෑ. එයා ඔක්කොම වැරදි උත්තර කියන්නේ. මන් දෙනවා පොට්ටනි දෙක ගන්න. එකක තියෙනවා මැණික්, එකක තියෙනවා කළුග. හරිද? දැන් ලිහලා බලන ඔකටි ඔක්කොම ලිහලා බලන. අරයි යන්නේ මොකද්ද? ඔකටි අරයි යනවා මැණික්. හරිද? දරුවට අනුව ඔබ අරයි යන්නේ මොකද්ද? කළුග. දරුවා රන් යනවා දරුවට අනුව මැණික්. ඔබට අනුව නම් කළුග. හරිද? තේරෙනවනේ කියන එක. එහෙනම් ඔහොම ඔහොම වැරදි දේවල්ම කියලා මේ මැණිකුයි කළුගලු දුන්නා මේ දරුව කළුගල් අරගෙන මැණික් කියලා යනවා කියලා දැක්කොත් ඔබ දරුව ගැන ඔබට මොකක් පිස්සෙක් කියලා හිතෙනවා, මානසික අවුලක් කියලා හිතෙනවා. දරුවට ඔබ ගැන මොකක්? දරුවට හිතෙනවා මේ මිනිස්සු ටිකට පිස්සුද කොහෙද කියලා. දැන් පිස්සු නැත්te කාටද? ඕන් ඔය ලෙඩේ තමයි අපි ඔක්කොටම තියෙන්නේ. අපි ඔක්කොටම තියෙන්නේ කියලා දුන්න එක අහලා දැනගත්තු එක ගිරව් වගේ අහගෙන ඉඳලා මතක තියාගත්තා. ඒ මතකයට අනුව ඇත්ත 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 කියලා හිතාගෙන මේකමයි ඇත්ත කියලා හිතාගෙන හෙට සැප විඳින්න කියලා හිතාගෙන අද දවස කැප කරමින් සැප හොයාගෙන යනවා. හම්බෙයිද? හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති පාරක ගිහිල්ලා මානසික පීඩා උදා වෙනකොට මානසික පීඩාවන්ගෙන් නිදහස් වෙන මඟ හම්බ වෙලත් නැත්තම් ඔන්න ඔය පාරේ බොහෝ කාලයක් යනවා. යනකොට කෙලවලක් තරත්තරක් හොයන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට සිහි බුද්ධියෙන් කල්පනා කරන්න මේ අපි යන්නේ වැරදි පාර. ඒ කියන්නේ ඔයත්තන් ඔය ඉන්න මට්ටම් ඔය ඉන්න ගෙවල් දොරවල් ඉන්න තියෙන යාන වාහන අතෑර දාමු කියන එක නෙවෙයි. තේරුම් ගන්නනේ වටිනවා හරවත්කම් කියලා පනවපු ජාති ඒ ටික මතක තියාගෙන මේ හිතට මුලා වුණු හිතට වහල් වුණු ස්වභාවයකයි යන්නේ කියලා තේරුම් අරගෙන මෙතනින් මිදෙන මඟයි හොයන්න ඕනේ. බුදුහාමුදුරු කියන්නේ භෞතික වස්තු අතහරින්නිකක් ගැන නෙවෙයි දෘෂ්ටි වලින් මිදෙන. ඒ දෘෂ්ටි වලින් මිදෙන කෙනාටයි දෘෂ්ටි වලින් මිදෙන මඟ දන්න කෙනාටයි මම මගේ මගේ ආත්මය කියලා ගත යුතු ගත හැකි කිසිවක් නැහැ කියලා අවබෝධ වෙන්නේ. නම් මඟ හොයනවා කියලා කියන්නේ නුවණක් උපදිනවා කියලා. එහෙනම් දැන් ඔතන ඉඳන් හිතන්න මම හිතන්න හිතන්න කියලා කියන්නේ ඔබ පොඩි වෙලාවක් හරි මේ කියන කාරණා මෙනෙහි කරන එක වෙනස් වෙච්ච ගමන් ආය ඇහෙන්නේ එකක් දෙකක් පහු වෙලා එතකොට ඇහුවා නෙවෙයි එතකොට අර මගේ හැරිච්ච ටිකත් එක්ක ගැළපීමක් නැතිකොට ඔන්න වෙනස් වෙනවා. එහෙනම් හොඳට හිතන්න. දැන් අපි හිතමු මේ දැන් අපි ඉන්නවනේ මේ හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා, ඕ කට්ටි ඉන්නවා, මෙතන මේ පහන් පත්තු ඉන්නවා, අඳුන් කුල් පත්තු මේ අපි ඉන්නවා. මේ ඉන්න මේ වෙලාව හොඳට සිහි බුද්ධියෙන් බැලුවහම මේ ටික මෙහෙම පේනවනේ.
අදර නිදාගත්තාම මේ ටිකම පේනවා. දැන් ඔන්න හීනෙන් පේනවා. හරිද? දැන් අදර නිදාගත්ත හීන දැකලා තියෙනවද? දැන් නිදාගත්තාම පේනවා. මේ වර්ණ ටික මේ විදිහටම පේන්නේ හීනේ. දැන් මොකක් හරි දැක්ක හීනයක් කල්පනා කරන වර්ණ සංකලනයන් ඔක්කොම පේන්නේ පේනවා. හීනේදී මේ විදිහටම පේනවා. මේ හඬ මේ තෑන් වල හඬ මේ පැහැයන්ගේ හඬ මේ තියෙන හඬවල ඔක්කොම ඇහෙන්නේ නැද්ද හීනේදී? ඇහෙනවා. මෙතන තියෙන ගඳ සුවඳ දැනෙනවා. ඔබ ඉඳගෙන ඉන්න ওই ස්පර්ශය පවා හොඳට දැනෙනවා. හොඳට හීනයක් ගැන කල්පනා කර. නැත්නම් මම මෙහෙම කියනවා. දැන් ඕ කට්ටිය එන ගමන් ඇල්ල හරියට නවත්තලා වඩේ කරත්තයක් ලඟ නවත්තලා වඩේ ගන්න. වඩේ කාලා දැන් ඔක්කොම කරලා ආවිල අදරයන් දාගත්තට පස්සේ දැන් වඩේ කරත්තේ පේනවා. ඇල්ල නවත්තලා වඩේ කරත්තේ. දැන් අර ෂෝකේස් එකේ දාලා තියෙන දුඹුරු පාට වඩේ පේන්නේ නැද්ද? පේනවා. හරිද? තෙලට දාන සද්දය ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. වඩේ 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 කියලා කෑ ගන්න සද්දය ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ළඟට ගිහිල්ලා අතපත කාලා බලනකොට රස්නේ දැනෙන්නේ නැද්ද? කෑල්ලක් කඩලා කාලා බැලුවොත් රස දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ වෙලාවේ හිතෙනවද හීනයක් කියලා? ඒ වෙලාවේ හිතෙන්නේම හැබැයි කියලාමයි නේද? දැන් එහෙනම් ඔබ මෙතන ඉඳන් හිතන්නේ ඒ වෙලාවේ ඇත්තටම හීනේදී අත්දැකීම් ටික ලබන්නේ මේ ඇස් මේ දෙකෙන්ද? වර්ණ වර්ණ දුඹුරු පාට අඳුර ගන්න මේ දෙකෙන්ද? ශබ්ද අඳුර ගන්න මේ දෙකෙන්ද? ගඳ සුවඳ අඳුර ගන්න මෙතනින්ද? රස අඳුර ගන්න මෙතනින්ද? ස්පර්ශ අඳුර ගන්න මේ කොහෙන්වත් නෑ. හිතමයි පරිහරණය කරලා තියෙන්නේ. හිතමයි පරිහරණය කරලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ බලන්න ඇහැ වෙලා තියෙන්නේ, රූප වෙලා තියෙන්නේ හිතම නෙවෙයි. කන වෙලා තියෙන්නේ, ශබ්ද වෙලා තියෙන්නේ හිතම නෙවෙයි. නාසය වෙලා තියෙන්නේ, ගන්ධ වෙලා තියෙන්නේ හිතමයි. රසය වෙලා තියෙන්නේ, දිය වෙලා තියෙන්නේ හිතමයි. කියන්නේ කිතින්ම තමයි පණවලා තියෙන්නේ. ස්පර්ශය වෙලා තියෙන්නේ, කය වෙලා තියෙන්නේ කිතින්ම පණවලා තියෙන්නේ. අපි බලනවා බුදුහාඳුරෝ කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ. මේ ධර්මතා සියල්ලම උපාදනය කරලා දෙන්නේ කොහෙන්ද? හිතින්. දැන් හීනේ හීනයක් කියලා ඇහැරිච්ච ගමන් අතහැර දැම්මට දැන් හිතන්න මේ වෙලාවේ, මේ වෙලාවේ වැඩේ කරත් ළඟ ඉන්නවා. දුඹුරු පාට කියන කාරණේ කොතනින්ද ගෙනල්ලා දෙන්නේ? කොහෙන්ද කියන්නේ? හිතින්මයි. රස පිළිබඳව කියලා දෙන්නේ කොහෙන්ද? හිතින්මයි. ස්පර්ශ පිළිබඳව කියලා දෙන්නේ හිතින්මයි. ගඳ සුවඳ පිළිබඳව කියන්නේ හිතින්මයි. ඇහෙන ශබ්ද පිළිබඳව කියන්නේ හිතින්මයි. මේ එක කෑල්ලක්වත් දැනන් ඉඳලා එහෙනම් බලන්න අපි මේ දැන් ඉන්නේ හීනක නෙවෙයිද කියලා. මේ ඇත්ත කියලා හිතාගෙන, ඇත්ත කියලා හිතාගෙන මේ ඉන්නේ හීනක. ඔන්න ඔය හීනෙන් අවදි වෙන්න ඕන. ප්‍රඥාව උපදෝගේ. දැන් ඉන්නේ හීනෙට, හීනයක්මයි මේ පරිහරණය කරන්න කියලා ප්‍රඥාව උපදවාගෙන අවදි වෙන්න ඕන. එතන ඉඳන් හිතන්න එහෙනම්. දැන් මං අහවල ඔබට නමස් කියලා තියෙනවානේ. මං අහවල මං මේ වගේ කෙනෙක් කියන නිගමන ටික දෙන්නේ කොහෙන්ද? සිතින් මට හම්බෙන ලෝකෙ. නිගමන ටික දෙන්නේ කොහෙන්ද? මාය ලෝකයේ කියන අන්ත දෙක පණවල තියෙන කොහෙන්ද? සිතින්මයි මම සහ මට හම්බෙන ලෝකේ. ඕක තමයි අර අන්ත දෙක, අර්ථ කිලමතාන යෝගේ කාමසුඛාලිකාන යෝගේ කියලා කියනවනේ. මම සහ මට හම්බෙන ලෝකේ ඇත්තක් කරගෙන අපි ඒ ඇත්ත කරගෙන පසුපස ගියාට අපේ බලාපොරොත්තු වෙන දේවල් කිසිවක් මේ වෙද්දි ඉටු වෙලා නැහැ. මැරෙන වෙලාව වෙනකන් ඉටු වෙන්නේ නැහැ. නම් අපි යන්නේම මුලාවක් මිරිගුවක් පසුපසම කියලා නොවනින් දැකලා මේ ගමන හරියන්නේ නැහැ කියලා ඔයත් කල්පනා කරන්න. දැන් ඔතන ඉඳන් හිතන්න මම පිළිබඳවත් ලෝකය පිළිබඳවත් නිගමන නිශ්චිතව දෙන්නේ හිතින් කියන තැනට ආවහම ඔන්න ඔය චුට්ට, ඔය චුට්ටයිනේ කිව්වේ. ඔය චුට්ට මේ සමස්තයක් අවබෝධ කරගත්තෝ. මොනවානේ මනුස්ස ප්‍රජාවක්? සිංහල බෞද්ධ වේවා, දමිළද, ක්‍රිස්තියානි, කවුරු හරි කමන්නේ මේ ඔක්කොමලා අවබෝධ කරගත්තොත් ගොඩ ගහගන්නේ අයි? ගොඩ වැඩි කරගන්නේ අයිද? එකතු කරන්නේ අයිද? යන්නේ නැහැ. ඔතන ඉඳන් ඔබ හිතන්න ඔය මට්ටමින් හිතනකොට හිතට පීඩාවත්ද ගෙනව දෙන්නේ සැනසීමක්ද? එහෙනම් ඔය ලබන පුංචි සැනසීම බුදුරජාණන් වහන්සේ කොහොම ලබන්නේ? අන්න එතනින් උන් අපි බුද්ධ ශාසනය අඳුනා ගන්න ඕනේ. බුද්ධ ශ්‍රාවකයෝ කොහොම ලබන්නේ නැද්ද කියලා එතනින් උන් අඳුනා ගන්න ඕනේ. දැන් ඔතන ඉඳන් හිතන්න එහෙනම් මම මගේ ආත්මය කොටගත හැකි මොනවද තියෙන්නේ? මොනවද මම මගේ ආත්මයයි කියලා ගත යුතු ගත හැකි කිසිවක්ම නැහැ. මම කියලා කෙටියෙන් කිව්වොත් මම කියලා එකෙක් මේක ඇතුළේ ඉඳගෙන
ලෝකයක් පරිහරණය කරනවා නෙවෙයි ඇත්ත යථාර්ථය. චිත්ත චෛතසික මට්ටමක් ගොඩ නැගෙන. ඔතෙන්ට එනකන් වටහා ගත්තොත් ඔබට බුද්ධ ශාසනය මොකක්ද කියලා අනුමාන නුවණක් හම් වෙනවා. අනුමාන බුද්ධ ශාසනය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිපදාවේ කියොත් නිවෙන මඟ හොයන්න පුළුවන් තැන, නිවෙන මඟ ප්‍රතිපදාව හොයන්න පුළුවන් තැන බුද්ධ ශාසනය අඳුනා ගන්නවා. නැත්තම් අපි බුද්ධ ශාසනය අඳුනා ගන්න ගොඩ නැගිලි මට්ටමේ වේර විහාරස්ථාන මට්ටමේ ඉන්න පුද්ගල මට්ටමේ අපි බුද්ධ ශාසනය අඳුනා ගන්න ඕනේ. අපේ අවබෝධ මට්ටම, අපේ අවබෝධ මට්ටම උන් අවබෝධ කර ගන්නට ඕනේ බුද්ධ ශාසනය මොකක්ද, භික්ෂු සංඝයා කියන්නේ කවුද කියලා. අද ඔයත් දකින්න නේද භික්ෂු සංඝයාට දෝෂාරෝපණ බහුල. ඇයි ඒ බහුල? භික්ෂූන් අඳුනන්නේ නැති. භික්ෂූන් අඳුනගෙන තියෙන්නේ කොහොමද? බාහිරින් මෙහෙම ඉස්රාවල් බාපු මෙන්න සිවුරු පොරවාගත්තු පිරිසක් විදිහටයි දැකලා තියෙන්නේ. ඔබ දකින්න ඕනේ භික්ෂු මහා සංඝයා කියලා කියන්නේ ඔබට ලැබෙන අවබෝධය තුල ඉඳගෙන මෙන්න මේ අවබෝධය ලැබීම පිණිස ලැබපු සහ ලබලා ඒ මග ප්‍රතිපදාවේ ඉක්මෙන යම් කෙනෙක් ඇද්ද. අන්න මට ලැබුණු අවබෝධයට අනුව නම් භික්ෂු මහා සංඝයා කියලා කියන්නේ අවබෝධය ලැබෙන පිරිස. දැන් ගරහන්නේ ඇයිද? දොස් කියන්නේ බණින්නේ ඇයි? ඇයි? දැන් මෙහෙම හිතන්නකො. අතීතේ මිනිස්සු කියනවා එක ඇඟිල්ලක් දික් කරාම හතරක් මේ පැත්තට තියෙනවා කියලානේ. දැන් ඔය ඇත්ත බලන්න. අනුන්ට චෝදනා කරන, අනුන්ට බයිනවා කියලා ඇත්තටම අනුන්ටද චෝදනා කරන්නේ? අනුන් කියලා ගත් දෘෂ්ටික තියෙන්නේ කොහෙද? මේ අහවලා මේ එයා මේ වගේ කෙනෙක් චෝදනා කරනවා කියලා ඇත්තටම හිතුවට චෝදනා ලබන්නේ කවුද? තමන්මයි කියන දැනට හිතුණාට පස්සේ අනුන්ගේ දොස් කියයිද? යන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මෙහෙම. දැන් ඔය අතට මම පටන් ගන්නකොට ශික්ෂාපද පහක් කියුවා. ශික්ෂාපද පහක් කියුවානේ. ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ යම් කෙනෙක් අතින් එක්කෝ රාගය පිළිබඳව ප්‍රශ්නයක් නිසා නැත්නම් ද්වේෂය පිළිබඳව ප්‍රශ්නයක්. තරහට වෙන්න පුළුවන් නැත්නම් පෙරේත කමත වෙන්න. ඔය දෙකනේ තියෙන්නේ නේද? එහෙනම් සත්‍යයෝ කියන තැනි දැන් අපි හිතමු මුවෙ පැනගෙන යනවා. මුවා කියන සංකල්ප ටික තියෙන්නේ ඔබේ ළඟ. මම ඉතාම සරල කරලා කියන්නේ ගැඹුරට යන්න තව ගැඹුරට ගැඹුරට යන්නේ නැහැ. මුවා කියන සංකල්ප ටික තියෙන්නේ ඔබේ ළඟයි. ඒ සංකල්ප මත පදනම් වෙලා තමයි රාග සහ ද්වේෂාංශ දෙක ගොඩනැගෙන්නේ. දැන් මරන්න යයිද? මරන්න යන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වළකින තැනට එනවා. හොරකම් කරන්න යන්නේ නැහැ. වටිනවා සාරයි කියලා ද්‍රව්‍ය වස්තු ලෝකෙන් මුණ ගැහෙන්නේ නැති වෙන. දැන් වටිනා ජාතිනේ හොරකම් කරන්නේ නේද? ගෙදරකට පැනනත් වටිනා කියන දේවල් නෑරයි යන්නේ. වටිනාකම් කියලා කියන්නේ අපේ හිතෙන් පනවපු හිතේ ස්වභාවයක් කියන තැනෙන් කික්මන කෙන හොරකම් කරන්න යයිද? හිතට රැවටිලා යන්නේ කියලා දැනගත්තු කෙන හොරකම් කරන්න යන්නේ නැහැ. මුසාවාදා කියන්න යන්නේ නැහැයි අනුන් රවට්ටනවා කියලා හිත උවට රැවටෙන්නේ තමන්මයි කියලා නොවනින් දකිනවා. කාමයන් වරදවා ඇසිරෙන්නට යන්නේ නැහැ. ඒ පිළිබඳව කටයුතු කරන්න යන්නේ නැහැයි කාම කියලා කියන්නේ මගේම වැරදි සහගත අවබෝධයක්, වැරදි සහගත දෘෂ්ටි ගහනයක් කියන තැනින් දකිනවා. මෙන්න මේ හතරෙන්ම මත් වෙලා නේද කිව්වේ කියලා දකිනකොට තව දුරටත් ආයෙ මත් වෙන්න යන්නේ නැහැ. සා එතෙන්ට එන්න ආරක්ෂා වෙන්න තමන් නුවණින් දකින මේ වැරදි පාරක යන්නේ. දැන් එහෙනම් හිතන්න විශාකාව රත්තරන් පැළඳුවේ ප්‍රශ්නයක්ද? විශාකාව දකිනවා මේ වටිනාකම් හරවත්කම් කියලා කියන්නේ මාලේ ඇතුලේ තියෙන එකක්වත් ඒක ඇඟි කෑල්ලක් ගන්න එකක්වත් නෙවෙයි, මේක හිතේ ස්වභාවය. විශාකාව සලුපිලි ඇඳයි කියලා මගේ සලුපිලි වටිනවා කියලා තැනට යනවද? යන්නේ නැහැ. ඔයත් දන්නවා විශාකාවගේ මිනිබිරියක් මරණයටපත් වෙලා හඬා වැළපීගෙන බුදුහාමුදුරුවෝ ළඟ දෙන උදේ පාන. බුදුහාමුදුරුවෝ කියන විශාකාවෙනි සිහිය උපදව ගන්න. එහෙනම් මිනිබිරිය කියන ඒ කතන්දරේ කියන්නේ කොහොමද? මේ ප්‍රදේශයේම ඉන්න දරුවෝ ඔබේ වුණොත් මොකද කියලා අහනවා. මට හරි සතුටුයි කියන විශාකාව. ඒ දරුවෝ දවසට එක්කිනා ගාන මැරුණොත් ඔබට හැමදාම අඬහට ඉන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන සිහිය උපදව ගන්න කියලා. ඔබ සිහිය උපදව ගන්න ඉන්නෙම නින්ද කියලා. මේ හැබැයි ඉන්නවා කියලා හිතුවට අපි අසිහියෙන් නින්දටපත් වෙලා ඉන්නේ. ඔය නින්දෙන් නැගිටින්න අපි සිහියෙන් ඉන්න නම් අපිට නුවණ උපදව ගන්න වෙනවා. ඒ නුවණ උපදවා ගන්න ක්‍රම අපි හොයාගෙන යනවා. ඊට පස්සේ කොහොමද ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන්? වැඳලා ලබන්න පුළුවන්. එහෙම නැත්නම් පූජා වටේ තියලා ලබන්න පුළුවන්. ගහක් ගලක් වටේ කැරකිලා ලබන්න පුළුවන්.
ලබන්නද එන එකම ක්‍රමයයි ධර්මාශ්‍රවණය ශ්‍රවණය විතරයි එනම් බුද්ධ ශාසනයේ සංස්කෘතිය වශයෙන් කරලා පතන දේවල් තුලින් අපිට බුද්ධ ශාසනයේ නුවණ උපදින්නේ නේ ඒ නිසායි අද බුද්ධ ශාසනය කියලා අපි කරන කියන දේවල් තුල අපිට ඥාන දර්ශන උපදින්නේ නැහැ. ඒ කියන්නේ මේ දේවල් කරන්න එපා කියන එක නෙවෙයි. ඔබ ඊට වැඩි අවබෝධයෙන් කරන්න ඕනේ. කොයි අවබෝධයෙන්ද? ඔබ අහපු දැකපු, ඔබ අහපු නුවණින්, ඔබ නුවණින් කල්පනා කරා නම් ඒ මඟ ගියොත් නිවෙන්න පුළුවන් කියලා ඔබට වැටහෙනවා නම් අන්නේ වැටහීම ළඟ ඉඳගෙන කල්පනා කරන මේ ශාසනය තව දුරටත් පවතින ඕනේ. බොහෝ කාලයක් පවත්වාගෙන යාම सिद्ध करना එතකොටයි ඔබට ශාසනය පිළිබඳව හැඟීම අද අපි කාගෙන් හරි අහලා දැනගත්තු මානෙ අහලා දැනගත්තු දැනුම් සම්භාරයක් මත පදනම් අපිට හිතෙන විදිහට තමයි කරගෙන යන්නේ. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ධර්මයේ තුලින් හඳුනාගත්ත කෙනෙක් නම් බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ධර්මයේ තුලින් හඳුනාගත්ත කෙනෙක් නම් එයා නිතින්ම මේ ශාසනය පවත්වාගෙන යාම පිණිස අපෙන් විය යුත්තේ මොනවද කියලා හොයනවා. අන්න එහෙම හොයන කෙනාටයි ශාසනීය පැවැත්මට චීවර පින්ද පාත් සේනාසන ගිලම්පස් විස්තරය ඕන කරන්නේ. එහෙනම් ඔන්න ඔතෙන්ට එනකන් එහෙනම් ශාසනීය හඳුනා ගන්න. එතනින් එහාටත් ඉතිරි ටික කියනවා. දැන් හොදට හිතන් දැන් ඔබට වැටහෙනවා යම් මට්ටමක මම හෝ ලෝකේ කියලා දෙකක් කියලා කියන්නේ හිතින්ම පණවපු හිතින්ම ඇඳපු චිත්‍රයක් වගේ අර හීනේ වගේ. හරියට මේව ප්‍රොජෙක්ටර් දැක්ලා තියෙනවනේ කට්ටිය ප්‍රොජෙක්ටර් පරිහරණය කරනවා. දැන් ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රක්ෂේපණය කරලා තියෙන සුදු පාට පසුබිමකට අපි හිතමු මිනිස්සු ටිකක් පේනවා දැන් මිනිස්සු ටික පිටියේ ඉන්නවද ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඉන්නවද දැන් දෙකේම නැති තැනකින් නේද මවල තියෙන්නේ එහෙනම් බලන්න දැන් හිතින්ම ඇඳපු හිතින් පරිහරණය කරන චිත්‍රයක අපිට හිතින් පනවන එළියේ ඉන්නවා පනවපු තැනකින් තමයි අප පරිහරණය සා මේ කියන්නේ නෑ කියලා නෙවෙයි ඔබ බලන්න ඕනේ මොන ගැහෙන විදිය. අපි තුම අම්මා මොන ගැහෙන විදිය, තාත්තා මොන ගැහෙන විදිය, කාර් වෑන් ලෝරි බස් මොන ගැහෙන විදිය, රත්තරන් විදිය මිතුමැණික් මොන ගැහෙන විදිය, ඒවට වටිනාකම් මොන ගැහෙන විදිය තම තමන් ඕනේ කල්පනා කරන කොටයි වැටහෙන්නේ. මේ මුලා වෙන්නේ මගේම හිතට නේද? අනේ මුලාවෙන් මිදෙන මගේ තමයි අපිට බුද්ධ ශාසනය හම්බ වෙන්නේ නුවණට. දැන් එහෙනම් හිතන්න ඔයත් නම් වටහා ගන්නවා අහලා දැනගත්තු ඉගෙනගත්තු දැනුම් සම්භාරය තමයි අවසාන වශයෙන් මම සහ ලෝකය කියන අන්ත දෙකම පනවලාදී. අහලා දැනගත්තු ඉගෙනගත්තු දැනුම් සම්භාරයයි මම සහ ලෝකය කියන දෙකම පනවලාදී. දැන් අර චූටි කාලේ නොදන්නාචාරි දැන් දන්නේ අහලා දැනගත්තු ඉගෙනගත්තු දැනුම් සම්භාරයට සාපේක්ෂව. දැන් මේ ඉඳගෙන ඉන්න වෙලාව මේ දැන් ඉඳගෙන ඉන්න වෙලාවේ කල්පනා කරන්න. අතීතය කියලා යම මතක් වෙනවනේ අතීතය කියලා මතක් වෙනවනේ කොයි වෙලාවකද මතක් වෙන්නේ අතීතේ මතක් වෙන්නේ දැන් අතීතේ මතක් වෙන්නේ දැන් ඕකත් එක්ක හොඳ හෝ වේවා නරක හෝ වේවා ජීවිත කාලේ මතක් කරන් පුළුවන් ඔක්කොම අතීතේ මතක් වෙන්නේ මේ දැන් නේද මේ බුද්ධ ශාසනයේ අතීතය ගැන පසුතැවි හිටියනම් වැඩිපුරම පසුතැවෙන්න ඕනේ අම්බපාලි එක්කෙන අඟුලිමාල එක්කෙන නේද අතීතය ගැන පසුතැවි හිටියනම් වැඩිපුරම පසුතැවෙන්න ඕනේ ඔය දෙන්නානේ හැබැයි පසුතැවි හිටියද නෑ නෑ අඟුලිමාලට බුදුහාඳුරු කියන්නේ මොකද්ද කියලා බලන්න දැන් අඟුලිමාල ඔන්න බුදුහාඳුරු පස්සේ පානනවා බුදුහාඳුරට අඟුලිමාල කියන නැවතියන් නැවතියා බුදුහාඳුරෝ කියන මං නැවතිලා ඉන්නේ උඹ නැවතියන් කියලා හැබැයි අඟුලිමාලට පෙරලා පේනවා මේ ශ්‍රමණය ඇවිදින ගමන් නැවතිලා ඉන්නේ කියලා කියනවා නේද බුදුහාඳුරෝගේ නම් ඒ ගැඹුරු අර්ථය බලන්න ඇවිදින ගමන් කියනවා නැවතිලා ඉන්නේ කියලා එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද අපි හොයන්න ඕනේ මොකද්ද ඇවිදින ගමන් නවතින විදිහ. ඇවිදින ගමන් නවතින විදිය කොයි හොයන්. දැන් බලන්නකො මෙහෙම කල්පනා කරලා. පින්වතුනි ජීවිතය කියලා කියන්නේ ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින නිදිය. ඔච්චරයි. ජීවිතය කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා නිදිනවා ඉරියව් හතරයි. ඔබ දැන් ඉඳගෙන ඉන්නවා ගෙදර ගියත් එක්ක ඉඳගෙන හිටගෙන ඇවිදින ඉන්නවා නැත්නම් රැකියාවට ගියත් ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා
ইলিয়া ভাতর নিদিয়েন কোহে কোতে নেগিয়াত স্কুলে গিয়াত বিশ্ববিদ্যালয়ে গিয়াত রেখিয়া উঠে গিয়াত গেদের হিটিয়াত কোহে কোতে না বেলেন্দ পালাতে গিয়াত কোতে না গিয়া ইন্দাগিরি ইন্নোয়া হিটাগিরি ইন্নোয়া এবিদিনোয়া নিদিয়েনোয়া ইলিয়াও হাতরায় অন্য ইলিয়াও হাতরে বালান্ন মামা কিয়েলা পুদ্গলেক লোকে পরিহরণ করনোয়া মামা কিয়েলা পুদ্গলেক মেয়েকে এতুলে ইন্দাগে না ලෝකයක් පරිහරණය කරනවාද කියලා ඔය ඉරියව් හතරේ නුවණින් බලන්න. එහෙම දෙයක් වෙනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඔය නුවණින් අපි කටයුතු කරන්න දක්ෂයි නම් රාගය කියන අන්තයට යන්නේ නැහැ. මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් සැලසුම් හදන්නෙත් නැහැ. ද්වේෂය කියන අන්තයට යන්නේ නැහැ. තරහව ද්වේෂය කියන එක එන්නේත් නැහැ. හරියට අද අපිට හම්බ වෙන බුද්ධ ශාසනය මෙන්න මේ වගේ. කොයි වගේද? රබර් බෝලයක් දෙනවා වතුර රසය මෙහෙම ඔබාගෙන ඉන්න කියලා පුළුවන්ද දීර්ඝ කාලින ඔබාගෙන ඉන්න පුළුවන් අතහැරීගම උඩට එනවා වගේ අන්න ඒ වගේ තැනකයි බුද්ධ ශාසනය අපිට මුණ ගැහෙන්නේ ඇයි රාග ද්වේෂ උපාදිනේ වෙන්න හේතු වෙන මෝහය ගැන කියලා දෙන්නේ නැහැ මුලාව ගැන කියලා දෙන්නේ නැහැ මුලා වෙලා තියෙන්නේ මෙන්න මෙතනටයි කියලා දෙන්නේ නැතුව රාග ද්වේෂ තවන්න තවන්න කියලා දෙනවා ඒක පැන නගිනවා නිතරම සෝබ බලන්න මුලාවට පත්තුණු නිසා නොවේද රාගාන්තය ද්වේෂාන්තයත් එන්නේ කියලා. එහෙනම් මුලාවට පත් වෙන නිසා නේද කියලා මුලාව මුලාව විදිහට දකින්න සිහිය පවත්නකොට රාගයට ද්වේෂයට ඉඩ කඩ නැති. එහෙනම් අවසාන වශයෙන් හිතන්න දැන් එහෙනම් දැන් ඔබ අතීතයේ යම් යම් කාරණාවන් කරානේ අඟුලිමාල තරම් දරුණුට ගියේ නැහැ. අඹපාලි තරම් දරුණුට ගියේ නැහැ. ඒ දෙන්න නිවන් දැක්කා. අතීතයේ වැරදි කරපු දේවල් පිළිබඳව ඒ වැරදි හින්දා අපාය වැටෙනවා නම් ඉස්සෙල්ලම වැටෙන්න ඕනි නම් වැරදි හින්දා නෙවෙයි ඒ ආගේ චේතනාව වෙනස් කර ගන්න අවශ්‍ය පසුබිම බුදුහාමුදුර හදලා දුන්න නිසා ඒ අය අතීතය අතහැර දාලා වර්තමානයේ අවබෝධ කරගත්ත මොකද්ද කියලා දැන් ඔයත් හිතන්න අතීතය කියලා මතක් වෙන જાති තියෙනවනේ ඔය අතීතේ හැම නිතරම හම්බුනේ කොහෙද අතීතය අපිට අතීතය කියලා මතක් වෙලා ඒ අතීතේ හැම නිතරම පරිහරණය කරලා තියෙන්නේ අපි වර්තමාන අතීතය කියලා අපි පරිහරණය කරලා තියෙන්නේම වර්තමානිකමයි එහෙනම් වර්තමානෙම තමයි අතීතය වෙලා තියෙන්නේ නේද එහෙනම් අනාගතය කියලා යම් දවසක අපි බලාපොරොත්තු වෙනවා නම් යමක් කරන්න ඒ ටික හම්බ වෙන්නේ ඒ ටික කරන්නේ කොයි වෙලාවේද වර්තමානිකදීමයි අතීතය කියලා අපි මගහැරුණු ටික අතීතෙට ගිය ටික අපි පරිහරණය කරලා තියෙනවා වර්තමානික අනාගතය කියලා යමක් කරනවා නම් පරිහරණය කරන්නේ වර්තමානිකදීමයි මම මේ සරල සිංහලෙන් කියන්නේ හරිද එහෙනම් අපි වර්තමානයේ ඇත්ත ඇත්ත හොයාගත්තොත් වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් හොයාගත්තොත් අතීතය අවබෝධ කරගන්න බැරිද අනාගතය අවබෝධ කරගන්න බැරිද පුළුවන් නේද එහෙනම් අපි බලමු වර්තමානය කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ මේ උපමාව හිතන්න දැන් මේ ඉඳගෙන ඉන්න වෙලාවේ අතීතය සහ මුලින් අමතක වෙලා ගියා. ඒ කියන්නේ ඉගෙනගත්තු අහගත්තු සේරම කිසිවක් ඉතුරු නැති වෙනකන් මේ මොහොත ගැනවත් කතා කරන්න බැරි මට්ටමටම අතීතය සහ මුලින්ම අමතක වෙලා ගියා. දැන් වර්තමානය ගැන කතා කරන්න පුළුවන්ද? වර්තමානය ගැන කතා කරන්න විදිහක් ඇත්තේ නෑ. ඒ කියන්නේ වර්තමානය කියලා කියන්නේම මානසිකාර්ථ කරන්නේ මෙනෙහි කරලා දෙන්න එක. එහෙනම් වර්තමානය කියලා කියන්නේ ඇත්තටම තියෙන එකක්වත් පණවන්න පුළුවන් එකක්වත් ඉපදුණු එකක්වත් නෙමෙයි අපිට ඉපදුනා වගේ පෙන්නේ. කියන්නේ වර්තමානය කියලා කියන්නේ ඇත්තම ඇත්තක් නොවේ යථාර්ථයක් නොවේ හිස්සුවක් බොල්ලුවක් වගේමයි. හිස් බොල් බවක් විතරමයි දේ. එන්නේ වර්තමානයේදී මම කියලා පණවන්නවා මට හම්බෙන ලෝකෙ කියලා පනවන්නවත් කොහොමදවත් නැහැ. එහෙම වචන නැහැනේ. අතීතයේ සහමලෙම අතහැරන තැනක. එහෙම જાති නැහැ. එහෙම එතකොට වර්තමානයේදී වටිනාකම් හරවත්කම් කියලා જાති මොකක්වත් නැහැ. වර්තමානය කියලා කියන්නේ ඇත්තටම ශුන්‍ය වූ ස්වභාවයක්මයි. හිස්සුවක් බොල්ලුවක්මයි කියන නුවණට දාලා උත්තරින් දාන් හිතන්න. ඔය වැටහෙන නුවණින් දාන් හිතන්න. එහෙනම් අතීතය හිස්සුවක් බොල්ලුවක් නෙවෙද? අනාගතයේ ඉස්බොල්ලුවක් නෙවෙද? එහෙනම් අතීතය ගැන පස්සෙවිල වැඩක් තියනවද? අනාගතය ගැන උදම්මන්න වැඩක් තියනවද? අපිට බුදුහාමුදුරුවෝ කියන වර්තමානයේ සිහියෙන් ඉන්න. වර්තමානයේ සිහියෙන් ඉන්නකොට ඔයත් මෙහෙම බලන්න. වර්තමානයේ හිස්සුව බොල්ලුවක් කියන තැනින් නම් වැටෙන්නේ අන්න ඒ වැටෙන වර්තමානය
තමයි ඉරියව් හතරක් තියෙන්නේ. ඉරියව් හතර පවා මානසිකව පානවන ඉඳගෙන ඉන්නවද, හිටගෙන ඉන්නවද, ඇවිදිනවද, නිදිනවද කියන තැනින් ඔන්න ඔය ඉරියව් හතරදී ඔබ වර්තමානයේ සිහියෙන් නුවණින් කල්පනා කරා. දැන් එනවද රාග උපදින්න හේතු තියෙනවද? ද්වේෂ උපදින්න හේතු තියෙනවද? රාග උපදින්නවත්, ද්වේෂ උපදින්නවත් හේතු නැතිකොට මෝහය නිසා රාග අන්ත ද්වේෂාන්ත යනවා කියලා නුවණින් දකිනකොට අන්නේ මග ප්‍රතිපදාව හරියට නුවණින් බලා. නුවණින් බලනකොට අන්න එතනින්නම් බුද්ධ ශාසනය අඳුනා ගන්න බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් මහන්සේ පෙන්වන ඥාන දර්ශනේ මොන වගේ එකක්ද කියලා ඒක වචනෙන් පනවලා මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් කක්නේ අපිට මග පෙන්වීමක් විතරයි කරන්නේ. අන්න මේ ඥාන දර්ශනේ ඉඳන් කල්පනා කරන මම මගේ මගේ ආත්මය කියලා ගත හැකි ගත යුතු කිසිවක් තියෙනවද? ඒ පිළිබඳව ඔබට සැක සංකා නැත්තා. මේ මගේ ගියොත් නිවෙන්න පුළුවන් කියලා විශ්වාසයි නම් ආය වැඳලා පුදලා යදලා පතලා මේක ලබන්න කිසිවක් නැහැ කියලා නොවනක වැටහෙනවා. වැඳලා පුදලා යදලා ප්‍රාර්ථනා කරන ලබන්න දෙයක් නෙවෙයි නිවන කියලා කියන්නේ. ඒ වගේම තමයි නිවන කියලා කියන්නේ පුද්ගලයේ අත්විඳින දෙයක් නෙවෙයි. පුද්ගල භාවය ඉක්මවා යන නොවන නිවන කියලා කියන්නේ පුද්ගලයේ මෙතන ඉඳන් තව තැනකට යමෙක්කුත් නෙවෙයි. හිතන් ඉන්නේ නිවන් දකිනවා කියුවම ඉන්න තැන ඉඳන් තව කොහෙට හරි යනවා කියලා. එහෙම නෙවෙයි. අපි දරාගෙන ඉන්න දෘෂ්ටි වලින් නිදෙන ප්‍රතිපදාව. ඔන්න ඔතන ඉඳන් කල්පනා කරන්නේ නම් බුද්ධ ශාසනය කියලා කියන මොනතරම් ආශ්චර්යමත්ද කියලා, භික්ෂු සංඝයා කියලා කියන්නේ මොනතරම් ආශ්චර්යමත්ද, භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මොනතරම් ආශ්චර්යමත්ද කියලා නොනින් කල්පනා කරන කොටයි ඔබට වැටහෙන්නේ ඔබ කරන චීවර පින්නපාද සේනාසන ගිලන්පස තියෙන සිව්පස අතෝපස්ථානයන්ගේ වටිනාකම හරියටම තේරේ. නැත්තම් තේරෙන්නේ නැහැ. අර අහවලා කරපු හින්දා අපිත් කරනවා, මෙයා කරපු හින්දා අපිත් කරනවා, අරයා කරපු හින්දා අපිත් කරනවා කියලා හිතුවට ඔබට ධර්මඥානය තුළ ඉඳගෙනයි ඔබ කල්පනා කරන මෙන්න මේ සිව්පස අපවස්ථානයන්ගේ වටිනාකම මොන තරම්ද කියලා. අන්න එහෙම කල්පනා කරනකොට ඔබට ප්‍රසාදයක්, සතුටක්, ප්‍රීතියක් දැනෙනවා නම් අන්නේ ප්‍රසාදයේ සතුට ප්‍රීතියේ කියනවා බුදුහාමුදුරුවෝ කියනවා තින කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ චිත්තං පුණාතිති පුඤ්ඤං, හිතේ ඇතිවන පිනායාමර ප්‍රසාදයට කියනවා තින කියලා. දැන් එහෙනම් බලන්න පින කියලා කියන්නේ ඒ මොහොතේ ඇතිවන ප්‍රසාදයක් මිසක කොහෙවත් එක් රැස් වෙන එකක් නෙවෙයි. එහෙනම් එක් රැස් වෙන්නේ නැත්තම් පින කියලා කියන්නේ මෙහෙම මුට්ටියක හරි පෙට්ටියක හරි එකතු වෙන එකක් නෙවෙයි. අපි ඒ පිළිබඳව මෙනෙහි කරනකොට, කල්පනා කරනකොට අපිට දැනෙන ප්‍රසාදයේ සතුට. දැන් එහෙනම් ඔය ඇත්තෝ බොහෝ වෙලාවක් ඇහුවා මේ ටික අහන්න, දැන් මේ ඉන්නවනේ 10ක් 12ක් මේ ආගේ සතුට එක සමානයිද? සතුට සමානයිද? එක සමානයිද? සමාන නැහැ. දැන් වැඩියෙන් සතුට නොකෙනා කියලා කියන්නේ ධර්මය අහලා යම් යම් මට්ටම් වලින් වටහා ගත්ත කෙනා. මේකේ ගැඹුරු දාර්ශනික මතවාදයක් තියෙන්නේ. මේ දර්ශනඥානෙ උපදවා ගත්තොත් මෙන්න මේ විදිහට නිවෙන්න පුළුවන් කියන මඟ හොයාගත්ත අනුමාන නුවණක් හරි ඇති කරගත්ත කෙනාගේ සතුට අන්න ඊට වඩා වැඩි. දැන් වැඩි වැඩි සතුට දෙන්න පුළුවන් ද අනිත් අයට? දෙන්න පුළුවන් බෑ. අන්නේ ළඟම ඉන්න කෙනාට දෙන්න බෑ. එහෙනම් මිය පබ්ලෝ ගියාටත් දෙන්න දෙන්න බෑ. එහෙනම් පින් අනුමෝදන් කරනවා කියලා මොකද්ද කරන්නේ? මේ අනුමෝදනාවක් කරන්නේ. ඔබ අනුව සතුටු වෙන්න අවස්ථාවක් මේ හදලා දෙයි. එහෙනම් තිරෝකුඩ සූත්‍රයේ කියන්නේ මොකක්ද? අපේ මිය පරලෝකීය ඥාතීන් දොරකඩ ඉන්න පුළුවන්, හිඳි කඩුල්ලේ ඉන්න පුළුවන්, ඉනි කල්මල ඉන්න පුළුවන්, දොරමුළු වල ඉන්න පුළුවන්, අඳුරු තැන් වල ඉන්න පුළුවන්. එහෙනම් අන්න ඒ අයට දැකලා අහලා ප්‍රසාද සිතක් ඇති කර ගැනීම පිණිස අපි යම් කටයුත්තක් කරනවා. ඒ අයට සතුටු වීම පිණිස, අන්නේ සතුටු වීම පිණිස කරන කටයුත්ත අපි අද තෝරගෙන තියෙන බුද්ධ ශාසනය. දැන් ඒ අය ඔය අත මේ කරන කටයුතු ටික දකින මාන, ඇහෙන මාන, පෙනෙන මාන ඉන්නවා නම් සතුටු වෙයි. නැත්තම් නැත්තම් නැහැ. පින් අනුමෝදන් වෙන්න බෑ. බුදුහාඳුරෝ කියන්නේ පරදත්ත රූප ජීවි අවස්ථාවේ ඉන්නාට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අන්න පරදත්ත රූප ජීවි අවස්ථාව කියලා කියන්නේ අපි කරන කියන දේවල් දැකලා සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවනම්.
හැබැයි පින්වතුන ඕක අනිත් පැත්ත හරිම භයානකයි. දැන් ඉන්න කාලේ අහලත් නැත්තම් දැකලත් නැත්තම් කරලත් නැත්තම්. දැන් ඉන්නවනේ අද හාමුදුරුවරුන්ට බැන බැන දොස් කිය කිය දන් දෙනවට බැන බැන දොස් කිය කිය මේ සිව්පස් අපපස්ථානයට ගරහ ගරහ බැන බැන දොස් කිය කිය ඉන්නවනේ ඉන්න කාලේ. එහෙනම් මිය පරලොව ගියාට පස්සේ පේන මාන ඇහෙන මාන හිටියත් මේ දේවල් ගැන සතුටු වෙයිද? සතුටු වෙන්නේ නැහැ. අන්න එහෙම අයට පින් අනුමෝදන් වෙන්නත් බැහැ. එහෙනම් ඉන්න කාලේ කරලා අහලා දැකලා හරි තියෙන්න ඕනේ අනුමෝදන් වෙන අනුමෝදනාව කියන වචන ඇතුළෙම තියෙනවා අනුව සතුටු වීම කියලා. කවුරු අනුමෝද සතුටු වෙන්නේ? ඔබ අනුව. එහෙනම් පින් අනුමෝදන් වෙන එක ලේසි නෑ. ඒක අමාරු වැඩක්. ඒ වගේම තමයි දන් දෙන එක ලේසි නෑ. ඒක අමාරු වැඩක්. ඇයි ලේසි නැත්තේ? දන් දෙන්න නම් අපි බුද්ධ ශාසනය ගැන දැනන් ඉන්නවා. ශාසනය කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්නවා. නැත්තම් වැඩිම පිරිසක් අද දන් දෙන්නේ අපි හාමුදුරුවන් වහන්සේලා 10-12 දෙනෙක් හිටියා. උන්වහන්සේලාට අපි දන් දුන්නා කියලා තමයි ගිහින් කියන්නේ. හාමුදුරුවන්ට දන් දුන්නා. නැත්තම් හාමුදුරුව මෙච්චරක් හිටියා කියලා කියන්නේ. දැන් ඔබ අර වර්තමානය ගැන කතා කරන්නේ මම එතනින්දන් කල්පනා කරන්න හාමුදුරුවෝ එහෙම නැත්නම් භික්ෂු සංඝයා කියුවාම ගණන් කරන්න පුළුවන් ඉලක්කම් තියනවාද? ගණන් කරන්න බැරි. භික්ෂු මහා සංඝයා කියලා කියන්නේ අතීතය අනාගතය වර්තමානය කියන තුන් කාලයෙන් මත මිදෙන නුවණක් පහළ කරගත්තු ගණනක් මිම්මක් නැති ස්වභාවයක් පනවන්න බෑ මෙහෙමයි කියන්නේ. භික්ෂු මහා සංඝයාට දන් දෙන්න නම් අපි භික්ෂු මහා සංඝයා අඳුනාගෙන ඉන්න. අපි අඳුනාගෙන ඉන්නේ එපැයි දන් දෙන්නේ. එහෙනම් ඔබ ඔතනින් නුවණින් කල්පනා කරන්න භික්ෂු මහා සංඝයා කියලා කියන්නේ මොන තරම් අසීමිත ගුණස්කන්ධයක්. අන්න එතනින් ඔබ මොන දේ දුන්නා සමහරට අභයටයක් වෙන්න පුළුවන් දෙන්නේ ඔබට හිතට සතුටුයි. භික්ෂු මහා සංඝයා කියන්නේ මෙන්න මෙවැනි අසීමිත ගුණස්කන්ධයක් ධර්ම කිසක් වෙනුවෙනුයි මේ මම මේ මට පුළුවන් විදිහට මගේ යුතුයකම කළේ. ඒ නිසා පින්කමක පිනේ ප්‍රබලතාවය තීරණය වෙන්නේ වියදම් කරන මුදල් ප්‍රමාණය මත නෙවෙයි, එන පිරිස අනුව නෙවෙයි, ඒ වගේම පූජා ද්‍රව්‍ය වස්තු අනුව නෙමෙයි, ඔබේ හිතේ ඇතිවන ප්‍රසාදය පැහැදීම අනුවයි. ඒ ප්‍රසාදය පැහැදීම ඇති වෙන්නේ ඔබ බුද්ධ ශාසනය අඳුනාගෙන තියෙන්නේ කොයි විදිහටද කියන එකයි අනු. නිසා බුද්ධ ශාසනයේ වැදගත්ම කාරණේ හරියට තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස් කියන සිව්පස අපපස්ථාන දිනපතා ජීවිත කාලෙම කරත් ධර්ම අවබෝධයක් නැත්තම් නිවන් දකින්නේ නැහැ. බුද්ධ ශාසනයක වටිනාම අංගය තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් කියන කාරණාවන් තුළ. ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ දෘෂ්ටි දුරු වෙන බව තමන්ට දැනෙන්නේ කිව්වට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන කාලාම සූත්‍රයේ මෙන්න මෙහෙම කාලාම සූත්‍රයේ කියන කාලාම ගමට කාලාම වැසියන්ගේ ගමට බුදුහාමුදුර වැඩිහාම බුදුහාමුදුරන් කාලාම වැසියෝ කියනවලු මේ ගමට එක එක ශාස්ත්‍රවරු එනවා. මේ එන එන හැම කෙනාම කියනවා මං කියන එක පිළිගන්න. මං කියන එක පිළිගන්න කියලා කිව්වහම බුදුහාමුදුරන්ගේ කාලාම වැසියෝ අහනවා දැන් ඔබ වහන්සේ කියන එකත් අපි පිළිගන්න ඕනද කියලා. බුදුහාමුදුරෝ කියනවානේ ඔබ නුවණින් විමසලා බලන්න ඔබට වැටහෙනවා නම් පමණක් පිළිගන්න. ඔබටත් ඒ ටික තමයි මං කිව්වටවත් මේ හාමුදුරුවෝ කිව්වටවත් මේ අර පොතේ තිබ්බා මේ පොතේ තිබ්බා කියලා පිළිගන්න එක නෙමෙයි වැඩේ. ඔබේ දෘෂ්ටි දුරු වෙනවා නේද? කියන්නේ ඔබ හිතාගෙන හිටිය දරාගෙන හිටිය ඇත්තයි කියලා හිතාගෙන හිටිය දෘෂ්ටි කන්ද දුරු වෙනවා නම් අන්න කියනවා පිළිගන්න. එහෙනම් හොඳට තේරුම් ගන්න බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මොන තරම් ආශ්චර්යමත්ද කියලා නිකන් වැටහෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයත් ධම්මාන්දා ප්‍රතිපදාවත් කියන හතරේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දැන් ඔතන ඉඳන් හිතන්න අපේ වැඩිහිටියත්තුද ළමායත්තුද ඔක්කොමලා හිතන්නේ පුළුවන් කාලේ අපේ වැඩ ටික ඔක්කොම කරලා යුතුකම් ඉටු කරලා පස්සේ කාලෙක ඇවිල්ලා බණ අහනවා කියලා තමයි හිතන්නේ. ඒ පස්සේ ඒක එන්නේ නැහැ. ඒ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හැබැයි ඔබ කල්පනා කරන්න අහලා අවබෝධ කරගෙන තමන්ගේ කටයුතු කරයි කියලා හානියක් වෙනවද? හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කටයුතු කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන ඇවිදින නිදින ඉරියව් හතර මොන දේ කරා. දැන් ඔතන ඉඳන් හිතන්නේ නම් ජීවිතයයි ධර්මයයි කියලා කියන්නේ දෙකක්ද එකක්ද?
ජීවත් වෙනවා කියලත් දරාගත්තු දෘෂ්ටි ටිකක් තියෙන්නේ කියලා දකිනකොටම ජීවිතයයි ධර්මයයි කියලා කියන්නේ දෙකක් නොවේ එකක් කියන තැනකින් ඔබට බුද්ධ ශාසනය මුණ ගැහෙයි. අන්තගාමී නොවුණු තැනකින් ඔබට බුද්ධ ශාසනය මුණ ගැහෙනකොට අන්න එතනින් එහාට ආයි ගිලෙන්නේ නැහැ. දැන් මං අර උපමාවක් කියවනේ එතන හිතා. දැන් හිතා නිදුලිය නැති වුණා, තෙල් නැති වුණා, වසංගතයක් ආව. දැන් ගේ අසර කොටු වෙලා ඉන්නවා. කන්න බොන්න තියෙන ඒවා ගැන ප්‍රශ්නයක්ද? ඇයි ආහාර ගන්න වේදනා අනිවාර්ය. ඒකට ආයි මස් කන්න ඕනේ, මාළු කන්න ඕනේ, විතර කන්න ඕනේ, ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ, කොත්තු කන්න ඕනේ, අර උමෙව කන්න ඕනේ කියලා එකක් නැහැ. ආහාර ගන්න වේදනා අනිවාර්ය. ඇඳුම් අඳින්නේ විලිවහ ගන්න, ගෙයක් දොරක් පරිහරණය කරන්න, අවුවෙන් බැස්සෙන් තින්නේ මැසිමඳුරු උදුරින් ආරක්ෂා වෙන්න, බේත් හේත් ගන්න ලෙඩ රෝග. දැන් හරි නේද? එහෙනම් ජීවත් වෙන්නේ ඔන්න ඔය හතරටයි කියන තැනින් දැනගෙන ජීවත් වෙන කෙනාගේ ජීවිතය සරල වෙනවා. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. නිවෙනවා, සරල වෙනවා. ඒ නිසාම ද්වේෂාන්ත සහ රාගාන්ත කියන දෙකට යන්නේ නැහැ. නිතර සිනාමුසුමෝනේ ජීවිතේ ගත කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා. චේතෝ විමුක්තිය වෙනස මෙත් වඩන කෙනා, මේ ධර්මයේ මෙනෙහි කරන කෙනාට සුඛං සුපති සුඛං පටිභෝජ්ජති න පාපකං සුපිනං පස්සති. සුවසේ නිදයි, සුවසේ ඇහැරේ, පාප සීන පේන්නේ නැහැ කෙනා හීනේ දවාලන් කියන දෙකක් නෙවෙයි එකක් කියලා යන්න නුවණට වැඩහිලා නම් හීනේ ඇත්තක් කරලා ගන්නේ නැති තැනක පාපකාරී හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. නිතරම හිනාමුසු මොහොනින් ඉන්නවා නම් මනුස්සයන්ටත් ප්‍රියයි, අමනුස්සයන්ටත් ප්‍රියයි. ඊළඟට කියන ඔන්න ඔහොම කාරණා 11ක් කියනවා. ඒ 11 තියෙන්නේ මෙන්න මේ ධර්ම මාර්ගයේ මනසේ අවබෝධයෙන් මෙනෙහි කරන කෙනාටයි. එයා ගිනි විස උවදුරු වලින් ආරක්ෂා වෙනවා කියලා කියනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න. පිරිත් තියෙන්නේ සජ්ජායනා කරන්න නෙවෙයි, පිරිත් තියෙන්නේ නුවණින් දකි. සජ්ජායනා කරලා සෙත් පැතුවට සෙත් ලැබෙන්නේ නැහැ. නුවණින් දකින කෙනාටයි පිරිතේ සෙත ලැබෙන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ ඔය ඇත්ත දකින්න අපිට හරියට අරටුවක් කියන ගහක් වගේ නම් අද බුද්ධ ශාසනය අපිට පොත් විතරයි හම්බ වෙන්නේ. ශාසනය කියලා අපිට හම්බ වෙන්නේ පොත් ටික විතරයි. ගිහිල්ලා වැඳලා පුදලා මොනවා හරි ප්‍රාර්ථනාවක් කරලා ශාසනයෙන් මොනවා හරි ඉල්ලා ගන්න තමයි යන්නේ. සාමාන්‍යක සිත සාන්තිය ඉල්ලනවා, දරුපල්ලා ඉල්ලනවා, විභාග ජය ඉල්ලනවා, බුද්ධ ශාසනය කියන ඕවා ඉල්ලන්නද? ඉල්ලන්න නෙවෙයි, අපිට අවබෝධ කරන්න තියෙන තැනකින් අපි වරදවා වටහාගෙන බුද්ධ ශාසනයේ පොත් පරිහරණය කරමින් ඉන්නවා. අරටුවක් ගැන හොයන්නේ නැහැ. එහෙනම් ඔබ ඔන්න ඔතන ඉඳන් කල්පනා කරනවා නම් අද ඉඳන් හෙට හෙට දවල් වෙනකන් මේ පින්කම් මාලාව ගැන හිතන්න. ශාසනිකමයි බුද්ධ ශාසනය අඳුනගෙන එතන ඉඳන් හිතන්න. එතකොටයි ඒ කරන දේ වටිනාකම වැඩි වෙන්නේ. නැතුව මේ දෙන ආපු දේවල්ද, වියදම් කරපු මුදල්ද ආපු පිරිස නෙවෙයි ඔබ බුද්ධ ශාසනය අඳුනගත්ත තැනින්. එහෙනම් අවසාන වශයෙන් හිතන්න, අද ඔබ මහ පොළවේ ඉන්නේ අම්මා හින්දා තාත්තා. ඉන්නකම් අම්මට කන්න දෙන්න පුළුවන්, අඳින්න දෙන්න පුළුවන්, ලෙඩ දුකට බලන්න පුළුවන්, නාවල කවලා ආරක්ෂා කරන්න පුළුවන්. හැබැයි අම්මට තාත්තට දෙන්න තියෙන ඉහළම දේ තමයි ධර්මඥාන. අර මොන දේ දුන්නත් ඒ ටික తాවකාලිකයි. එහෙනම් අද ඔබ ඉන්නේ මනුෂ්‍ය ලෝකේ අම්මා හින්දා තාත්තා හින්දා. අම්මා නැති වුණත් තාත්තා නැති වුණත් ඒ අම්මට තාත්තට ඉහළම යුතුයකම් ඉෂ්ට කරන දරුවෙක් නම් අපි කරන්න ඕනේ කාමභෝගී ලෝකේ යන එක නෙවෙයි, ධර්මය අවබෝධ කරගන්න පැත්තේ යන එක. එතකොට තමයි අම්මට යුතුයකම් කරපු තාත්තට යුතුයකම් කරපු දරුවෙක් වෙන්නේ. එනිසා හොඳට හිතන්න ඔන්න ওই අවසාන කාරණේ හිතන්න. එහෙනම් ඒ අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අපි හරි පාරේ ගියොත් විතරයි. දැන් නම් සඳහන් කළ නොකළ ඥාති ඉන්නවා නම් ඔයත්තන්ගේ මේ කරන ක්‍රියාවන් දැක බලා අහලා සතුටු වෙන්න ඔබේ හිතේ ප්‍රසාදය මත ඔබ කටයුතු කරන දේවල් මත තමයි මේ අය සතුටු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එනිසා අවසාන වශයෙන් කල්පනා කරන්න, එහෙනම් මේ පැය දෙකකට ආසන්න කාලයක් ඔයත් ධර්ම ශ්‍රවණය කරා, අවබෝධ කරගන්න උත්සාහය දැරුවා, අවබෝධ කරගත් යම් යමක් ඇද්ද ඒ අවබෝධ ඥානය තුළ අපේ හිතට සතුටක් ප්‍රසාදයක් පැහැදීමක් ඇද්ද? අන්නේ සතුට ප්‍රසාදයේ පැහැදීම හා සමාන
සතුටක් ප්‍රසාදයක් පැහැදීමක් මෙන්න මේ සියලු දෙනාටත් ඇති වෙත්වා කියන අදිෂ්ඨානය කරන්න පුළුවන් එකම දේ හැම දෙනාටත් කායික මානසික නිරෝගී භාවය පිණිස උතුම් ධර්මාබෝධය පිණිසම උපකාර වේවා හේතු සම්පත්තියක්ම වේවා කියන අදිෂ්ඨානය සාදුනාවයක් පවත්වන හැම දෙනාටම ආශිර්වාද කරනවා ඇති වී තිබෙනා ඇති වර්ණට තිබෙනා කරදර බාධක දුක් සංසාරල සෑම සියල්ලම දුරු වෙත්වා පහ වෙත්වා සුවසී මේ බුද්ධ ශාසනයේ මේ අද්භවයේ මුතුම් මඟ ඵලයන් පූර්ණයේ පිණිස මේ ආශිර්වාදයන් එකසේම හේතු වේවා සුඛේ හෝතු අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉනිනාතේ සමිච්ඡතු සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ